හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි වේදිකාවේ ඉන්න ජාතික ජන බලවේගී ජාතික විධායක සභාව නියෝජනය කරන එරංග ගුණසේකර සහෝදරයගෙනුත් සමන් මලී ගුණසිංහ සහෝදරියගෙනුත් සුසන්ත දොඩාවත සහෝදරයගෙනුත් ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ජාතික ජන බලවේගී කොළඹ නීතිඥ සභාවේ සභාපති ධූරය දරන නීතිඥ හේමක සේනනායක සොහොරාගෙනු ඒ වගේම වේදිකාවේ ඉන්න මේ හෝමාගම ආසනයේ සංවිධාන වැඩ ඒ නායකත්ව සැපීම සඳහා තෝරාගනු ලැබූ අරුණ පනාගොඩ සහෝදරයා ඇතුළු සංවිධායක මණ්ඩල නියෝජනය කරන සහෝදරියන් සහෝදරවරුන්ගෙන් ඒ වගේම හෝමාගම ආසනයේ විධායක සභාව නියෝජනය කරන සහෝදරයන් සහෝදරවරුන්ගෙන් සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරයන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි විශේෂයෙන්ම අද අපි කවුරුත් දන්නවා අපේ රටේ ජනතාව ඉතිහාසයේ මුහුණ දී තිබෙන දැවැන්තම ඛේදවාචකයකට මුහුණ දෙමින් තිබෙනවා අපි හැම කෙනාටම අත්තරින්න බැරි අත්තල නොහැකි වගකීමක් තිබෙනවා ඒ වගකීම තමයි මේ ඛේදවාචකයෙන් අපේ රටත් අපේ රටේ ජනතාවත් මුදවා ගැනීම කරන්න ඕනද නැද්ද මොකද්ද කියන්නේ මේ වැඩේ කරන්න ඕන මේ තවදුරටත් පමා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි අපි ඇස් ඉදිරි පිට දරුවන් පාසලේ හාමතේ වැටෙනවා අපේ ඇස් ඉදිරි පිට රෝහලට ගියපුවම බෙහෙත් පෙත්තක් නැතුව ඇඳේ වේවුල වේවුල අපේ රටේ පුරවැසියන් මිය යනවා අපේ ඇස් ඉදිරි පිට අපේ රටේ බුද්ධිමය සම්පත රට අත්හැරලා යනවා අපේ ඇස් ඉදිරි පිට දවැන්ත ව්‍යාපාර කඩා වැටෙමින් තිබෙනවා කර්මාන්සාලා කඩා වැටෙමින් තිබෙනවා අපේ ඇස් ඉදිරි පිට රැකියා අහිමි වීම ඇතිවීම තිබෙනවා අලුතෙන් රැකියාවලට යන දුවා දරුවන්ට රැකියාවක් නැති වී තිබෙන තත්ත්වයක් ඇති වී තිබෙනවා මුළු රටම විශාල ඛේදවාචකයකට මුහුණ දෙමින් තිබෙනවා මා හිතන්නේ අපි කාටවත් තව දුරටත් මේ ඛේදවාචකේ දරාගෙන ඉවසාගෙන ඉදිරියට ජීවත් විය හැකි කියලා එනිසා හදවතක් තිබෙන අනෙක් මිනිසා ගැන ලෙන්ගතකමක් තිබෙන පුරවැසියන් පිළිබඳ ගෞරවයක් තිබෙන සෑම මිනිසෙක්ගේම කාර්යභාරය තමයි මේ වෙනස් කරන්න ඕන. ඒ වෙනස් කිරීම සඳහා ඉතාමත් ප්‍රබල ශක්තිමත් දායකත්වයක් හෝමාගම ආසනයෙන් ලැබෙන බව අපිට විශාල විශ්වාසයක් තිබෙනවා. අද අපි මේ හෝමාගම ආසනය සඳහා නායකත්ව සැපීම වෙනුවෙන් සංවිධායක මණ්ඩලය තෝරගත්තා විධායක සභාවත් තෝරගත්තා අපිට විශාල බලාපොරොත්තුවක් තිබෙනවා මේ සංවිධායක මණ්ඩලයටත් මේ විධායක සභාවටත් ඔබගේ දායකත්වය ඔබගේ මැදිහත් වීම ඔබගේ සහයෝගය මත ජාතික ජන බලවේගයේ කොඩිය ඉහළින්ම ඔසවා තබන්න හැකියාව තිබෙන බව. ඇයි ඕගොල්ලෝ අපි කවුරුත් දන්නවා අද හැමතැනකම සිද්ධ වෙමින් තිබෙන කතාව මොකද්ද වෙනසක් ඕන මං කියන්නේ ත්‍රිවිල් එකට නැංගුත් ත්‍රිදුරු මහත්මයා කියනවා මේ විදියට යන්න බෑ වෙනසක් ඕන කඩේකට ගියොත් ව්‍යාපාරික මහත්මයා කියනවා මේ විදියට යන්න බෑ වෙනසක් ඕන කියනෝනේ අපි විතරද කියන්නේ හැමෝම කියන මොකද්ද වෙනසක් ඕන ගොවි ජන පදවලට ගියොත් තමගේ කුඹුර තමගේ වගාව මුළුමනින්ම විනාශ වී තිබෙනවා වෙනසක් ඕන අපි හාමුදුරන් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුවොත්
සමාජ එක්ක අඩා වැටලා තිබෙනවා විනයක් නැහැ විශ්වාසයක් නැහැ වෙනසක් ඕන කර්මාන්ත කරුවකින් ඇහුවොත් කර්මාන්ත විශාල අනතුරකට මුහුණ දී තිබෙනවා වෙනසක් ඕන නේද හැම තනින්ම මතයක් හිටියද ගොඩනැගීමින් තිබෙනවා මොකද්ද වෙනසක් ඕන ඉතින් පළවෙනි මතාවද මීට කලින් වෙනස් කරන්න 1994 එතෙක් තිබුණු එක්සත් ජාතික පක්ෂ පාලනය බිඳවට්ටලා වෙනසක් වෙනුවෙන් ගෙනාව කවුද කවුද ගෙනාවේ චන්ද්‍රිකා කුමාරතුංග 94 චන්ද්‍රිකාගේ සටන් පාඨයත් වෙනස හරිද මේ එමනේ වෙනස කියලා තමයි පෝස්ට් එකක් ගිහුවා ඉතින් වෙනසක් වෙනුවෙන් 1994 චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ධුරයට පත් කරා ටික දවසක් යනකොට වෙනසක් නැහැ වගේ කිව්වේ නැද්ද ඒ වගේමයි ආය කල්පනා කරා මොකද්ද වෙනසක් ඕන ඊට පස්සේ ගෙනාව කවුද මහින්ද රාජපක්ෂ මහත්මයා වෙනසක් ගිරවාපත් වී ඉපදුණු වෙල් ලිපනල්ලේ ඇවිදින කුරහන් සාටකේ පළඳින කුරහන් තලප වැඩිපුර ආහාරයට ගන්න තාත්තා වක්කඩෙන් අත හොදලා නාම යෝජනා පත්‍රය සංකරේ ගැමි සුඳ තියෙන වෙනසක් වෙනුවෙන් මහින්ද ඊට පස්සේ ටික කාලයක් ඇය යටතේ යනකොට කල්පනා කරා හරියන්නේ ආයෙත් වැරදුනා වගේ වෙනසක් ඕන ආයෙ වෙනසක් හිටින කෙනා කවුද 2015 අවුරුද්දේ නේද එතුමාගේ දියණිය ලියපු පරිදි පොළොන්නරුවේ මහ පොළොවෙන් මතු වූ මිනිසා අපේ වතුලත් ඉස්සර වහින කාලෙට මතු වෙනවා නේද හරිද අපිට මොකද්ද පොළොන්නරුවේ නේද මහ පොළොවෙන් මතු වූ මිනිසා පොළොන්නරුවේ ගැමියා ඒ විතරක් නෙවෙයි ආසියාවේ ලොකුම මොළේ රණවිල වික්‍රමසිංහ දෙන්න එකතු වෙලා ගෙනා මොකද්ද හයිබ්‍රිඩ් ආණ්ඩුවක් වෙනසක් ඕන නේද දෙමුන් ආණ්ඩුවක් ගෙනාව ඒ ආණ්ඩුව ගෙනලා අවුරුද්දක තුනක් යනකොට වෙනසක් නැන්නේ ඒ වගේමයි ආය කල්පනා කරා මොකද්ද 2019 ආවා වෙනසක් ඕන වෙනසක් ඕන මොකද කරේ ගෙනව කවුද වැඩ කරන විරුවා ලේසිනේ නේද කොළඹ ලස්සන කරා පොකුණු හැදුවා ගඩොල් ඇල්ලුවා යුද්ධ ඉවර කරන්න මැදිහත් වුණා දැඩි නායකෙක් විනයක් තියෙන නායකෙක් ගෝඨාභයට සෙල්ලම් කරන්න බෑ යත් එක්ක සමන් මහින්ද රාජපක්ෂට සෙල්ලම් කරන්න බෑ ගෝඨාභයත් එක්ක කිව්ව නේද ගිනාවා නේද මං හිතනවා ලංකා දේශපාලනයේ අපේ රටේ දේශපාලනයට මැදිහත් වුණු විශාල පිරිසක් ගෝඨාභයගේ ජයග්‍රහණ වෙනුවෙන් මැදිහත් වුණා කැන්වසින් ගියා වේදික හැදුවා කතා කරා පිට රට ඉඳගෙන චාටර් ෆ්ලයිට් අරගෙන වෙනම ගුවන් යාන හයර් කරගෙන කොළඹාව කතර ගහන්න ඩයස් මී ඉතාලියේ සිට ආමි මතකද එහෙමනේ කිව්වේ නේද මොකද ඡන්දෙ දින්න ජනතා විශාල බලාපොරොත්තුවකින් වෙනසක් පිළිබඳ අපේක්ෂාවකින් ගෝඨාභය ගිනාම අවුරුද්ද දෙක කෙනකොට මොකද උනේ එම ඇතර තිබ්බට වඩා හපක් එහෙම නේද නේද මොකද කරේ එයත් අයින් කරා වෙනසක් ඕන ජනතාව පාරට බහලා අයින් කරලා ඒගොල්ලෝ එකතු වෙලා රණවිල වික්‍රමසිංහ ගිනාව ජනතාව නෙවෙයි හොගේ ඒගොල්ලෝ එකතු වෙලා රණවිල වික්‍රමසිංහ ගිනාව එතකොට ජනතාව කිව්ව නිකන් චුට්ටක් දීලා බලමුද වෙනසක් කරයි වගේ කිව නේද වෙනසක් කරමුද නේද පොඩක් දීලා බලමුද අවුරුදු 45 පාර්ලිමේන්තුවේ හරි මගේ වයස ටිකයි අඩු ටිකක් නෙවෙයි ටිකක් බොහොම අඩු හරිද හරිද අවුරුදු 45 පාර්ලිමේන්තුවේ නිකන්ද ඇමතිවරේ අගමැතිවරේ අගමැති ධුරේ 6 පාරක්
විපක්ෂ නායකවරේ නිකම් පසුපෙළ මන්ත්‍රීවරයෙක් නෙවෙයි රට පාලනය කරපු කෙනෙක් ඒ ජනතාව හිතුවා වෙනසක් වෙයි වගේ දැන් මොකද හිතන්නේ දැන් එහෙම වෙනසක් වෙලා නැහැ නේද දැන් මොකද කරන්නේ ආර්ථික අර්බුදයක් තිබෙනවා ආර්ථික විශාල කඩාවැටීමකට මුහුණ දෙමින් තිබෙනවා තව දශක ගණනාවකට පසුවත් අවුරුදු 100කට පස්සෙත් ලංකාවේ ඉතිහාසය ආර්ථික ඉතිහාසය ගැන ලියවෙනවා නම් අනිවාර්යෙන් දිනයක් සටහන් වෙනවා ඒ දිනේ මොකද්ද අප්‍රේල් මාසේ 12 පහුගිය අප්‍රේල් මාසේ 12 වෙනිදා මහ බැංකුවේ අධිපති නන්දලාල් මහත්මයා තීරණයක් ගත්තා අපි ලෝකෙන් තියෙන අරන් තියෙන ණය ගෙවන්නේ නැහැ කියලා දැන් මොකද වෙලා තියෙන්නේ අපි ලෝක පොලුකාරයි ඒ ලෝකෙන් අරන් තියෙන ණය ගෙවන්නේ එහෙම ගෙවන්න නැතු ඉන්න පුළුවන්ද එහෙම ගෙවන්න නැතු ඉන්න බෑ දැන් ඕගොල්ලෝ කවුරු හරි ගමේ අල්ලපු ගෙදරටත් ණය සිල්ලර කඩේටත් ණය පොලි මුදලාලටත් ණය උකස්බඩු කඩේටත් ණය ලංකා බැංකුවටත් ණය සනස බැංකුවටත් ණය සමෘද්ධි බැංකුවටත් ණය නේද දන්න කියන හැම කෙනාටම ණය නෑ ණය වෙලා වහලට නැගලා හයියෙන් හුවක් කියලා කියනවා මම ණය ගෙවන්නේ නැහැ ඉන්න පුළුවන්ද ගමේ ගමේ ඉන්න බෑ ඒ විදිහටම ලංකාව චීනට ණය ජපානයට ණය ඉන්දියාවට ණය කුවේට් වලට ණය එංගලන්තට ණය ඇමරිකාවට ණය බංග්ලාදේශයට ණය තව ගොඩක් රටවලට ණය ආසියානු සංවර්ධන බැංකුවට ණය ලෝක බැංකුවට ණය ජාත්‍යන්තර මූල්‍ය රමුදුට ණය ජයිකා බැංකුවට ණය එක්සිම් බැංකුවට ණය කුවේට් අරමුදුට ණය තව ජාත්‍යන්තර සිරි බැඳුම් කර විකුණලා ඇමරිකාවේ හැමිල්ටන් බැංකුවට ණය ඒගොල්ලෝ නඩුත් දාලා ණය ගවන්නේ කියලා හරි දැන් හැමිල්ටන් බැංකුව නඩුව පහුගිය ජූලි මාසේ 27 වෙනිදා ඩොලර් බිලියනක් අපි ගෙවන්න තිබුණා අපි ගෙව්වේ නැහැ ගෙවන්නේ නැහැ කියලා අපිට ලංකාවට වරුදු නඩුවක් දාලා ඇමරිකාවේ මම පාර්ලිමේන්තුවේ ලෝයස්ලා යවනවද කියලා නෑ අපිට මෙහෙන් ලෝයස්ලා යවන්න බෑ ඒ පිළිමද දැනුමක් නැහැ අපි ඇමරිකාවේ ලෝයස්ලා හයල් කරනවා නඩු කියන්න තව නේද නීතිඥ ගාස්තුත් ගෙවන්න ඕන ඉතින් ලෝක වටේට ණය ණය වෙලා කියනවා අපි ණය ගෙවන්නේ නැහැ කියලා ඉන්න පුළුවන් දේ ලෝකේ ඒ ලෝකේ නං ඉන්න බෑ අපිට අපි යන්න ඕනේ මෙර ගහ ලෝකයකට ගමේ ඉන්න බැරි නම් හතර වටේට ණය වෙලා ණය ගෙවන්න නැතුව ලෝකෙට ණය වෙලා ලෝකේ ඉන්නත් බෑ ඒ නිසා මොකද කියන්නේ ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියනවා මම ණය ගෙවන්න නැහැ කියලා තීන්දුවක් ගත්තා හැබැයි ඒක භයානක බව මම දන්නවා බැරිද ඕගොල්ලෝ ඇවිල්ලා පොඩි සෙටල්මන්ට් එකක් දාලා දෙන්න නේද ඕකනේ දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරන්න දැන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ප්‍රකාශ කළ තියෙනවා මේ දෙසැම්බර් වෙනකන් සෙටල්මන්ට් එකක් ඇති වෙන්නේ නැති වෙයි කියලා. එහෙනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යම් එකඟතාවයක් එන්න නම් අපි චීනෙන් අරන් තියෙන ණය වලින් ටිකක් කපා හරින්න ඕන. චීනයත් එක්ක සාකච්ඡා කරන ඕගොල්ලෝ දීපු ණය වලින් ටිකක් කපලා දෙන්න බැරිද? ඒතර චීනය කියනවා අපි ටිකක් කපලා දෙන්න උත්සාහයක් දරන්න. හැබැයි ඊට කලින් ඕගොල්ලෝ චීන ශ්‍රී ලංකා නිදහස් වෙලද කිව්සමක් අත්සන් කරන්න කිව්වා. ඒ කියන්නේ මොකද්ද? ලංකාවේ සියලු බදු වලින් නිදහස් වෙලා චීන භාණ්ඩ ලංකාවේ වෙළඳ පොළට එන්න. ඒ කියන්නේ මොකද්ද? අපේ සියලු නිෂ්පාදන අපේ සියලු කර්මාන්ත සියල්ල කඩා වැටෙනවා ඒ වෙළඳ කිව්සම අත්සන් කරමු. ඉන්දියාව කියනවා චීනෙත් එක්ක හැම වෙළඳ කිව්සමක් අත්සන් කරනවා නම් ඉන්දියාවත් එක්ක එට්කා කිව්සම අත්සන් කරන්න කියනවා. එට්කා කියන්නේ බහණ්ඩ වෙළඳ පොළ විතරක් නෙවෙයි ශ්‍රම වෙළඳ පොළත් විවෘත කරනවා. ඉන්දියාවේ වෛද්‍යවරුකට ඇවිල්ලා ලංකාවේ චැලෙන්ජ් නේද? චැනලින්ස් මේ චැනල් සර්විස් එක පටන් ගන්න පුළුවන්. ඉන්දියාවේ IT ඉංජිනේරුවෙකුට ඇවිල්ලා මේ IT කම්පැනියක් පටන් ගන්න පුළුවන්. ඒක නේ මොකද්ද? අපේ රටේ බහණ්ඩ වෙළඳ පොළ විතරක් නෙවෙයි ශ්‍රම වෙළඳ පොළත් විවෘත කරන්න කියලා ඉන්දියාව කියනවා. නොකරොත් ණය කපන්නේ නෑ. ණය කැපුවේ නැත්නම් ලෝකෙින් ඉඳ හම්බ වෙන්නේ.
ලේසි නෑ උගුල අපේ රට අවුරුදු දශක ගණනාවක් පාලනය කරලා ගෙන ආපු උගුල ඒක ඊට පස්සේ ජාත්‍යන්තර මුල්‍ය ආරම්භ කළා කියනවා නෑ ඒ විතරක් මදි ඔගලගේ ආදායම් වැඩි කරලා වියදම අඩු කරන්න දැන් ආදායම් වැඩි කරන්න වෙන්නේ මොකද්ද ආදායම් වැඩි කරන්න වෙන්නේ මොකක් කරාද බදු ගහන්න ඕන මෙයා මේ ඔක්තෝබර් මාසේ පළවෙනිදා ඉඳන් වැඩ් බද්ද 108 ඉඳන් 15ට වැඩි කරා ඒ කියන්නේ සියලුම බහණ්ඩා සේවා මිල ඉහළ යනවා අලුතින් බද්දක් ගෙව්වා සමාජ ආරක්ෂණ බද්ද 2.5යි ඒ කියන්නේ සියලු බහණ්ඩ වලට සේවා වලට බද්ද වදිනවා ඊළඟ බද්දක් ගෙව්වා සමාගම් වලට ලාභෙන් 30කට බද්දක් ගෙව්වා ඊළඟ ගෙව්වා අපනයන කර්මාන්තයට එක්ස්පෝර්ට් इंडस्ट्री के टा, ये मनी, अपे, राटा तेज़ यावन मार्ट्रिक के टा मंगे टमंगे हुए, इधिन अपनाए नते कर्मांतर लगे हुए, लाभ एंसी रतीय के टा बद्दक गे हुए, ये वितरक में पे ही टैक्स के, उपयना वितरक यावन टैक्स का गे हुए, सामान्य रुपया लाए दाग गे उपकेने विशेष दाग गे वानों, रुपया लहतपान විශාල ප්‍රමාණය මේ බද්දට යටත් වෙනවා. එමනේ මොකද සිදු වෙති වෙන්නේ? ලංකාවේ අපේ රටේ ශ්‍රම බලකායින් 15% ඉන්නේ වෘත්තීමය ශ්‍රමය. ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, කළමනාකරුවන් වැනි වෘත්තීමය ශ්‍රම බලකායින් ඉන්නේ අපේ රටේ මුළු ශ්‍රම බලකායින් 15%. 85%ක්ම කවුද? පුහුණු, නුපුහුණු, අර්ධ පුහුණු රැකියාවල තමයි අපේ ශ්‍රම බලකායින් ඉන්නේ. මේ 15 අදරට අත්තරලා යනවා දොස්තරල රට දාලා යනවා ඊයමට කිව්වා හම්බන්තොට මම ඊටි හම්බන්තොට කිව්වා හම්බන්තොට දිස්ත්‍රික්කයටම එක ශේෂ්ත්‍රයක් පිළිබඳ එක විශේෂඥ වෛද්‍යවරයෙක් හිටියා කිව්වා එයත් ගියා කිව්වා තව ශේෂ්ත්‍රයක් පිළිබඳව හම්බන්තොට රෝල් හම්බන්තොට දිස්ත්‍රික්කෙම හිටියේ එක විශේෂඥ වෛද්‍යවරයෙක් එයත් රට දාලා කිව්වා අද ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකුවල विशाल प्रमाण दालयन लंका वैद्य सभा वैद्यवरे वैद्य उपाधि විතරක් නෙවෙයි අවුරුද්දක සීමාවාසික කාලයක් ඉන්ටර්න් කාලයක් නේද වැඩ කරන්න ඕන හොස්පිටල් එකේ මේ සැරේ අලුත් බැච් එකේ මොකද වෙලා තියෙන්නේ අලුත් බැච් අලුතෙන් ගත්ත බැච් එකේ අලුතෙන් සීමාවාසික කාලේ ඉන්න වෛද්‍යවරුන්ගේ 23 දෙනෙක් සීමාවාසික කාලේ සම්පූර්ණ කරන්නෙත් නැතුව යනවා ඒ කියන්නේ මොකද්ද කවදාවත් ඒගොල්ලෝ ලංකාවේ වෛද්‍යවරයෙක් හැටියට වැඩ කරන්න ඉන්නේ නැහැ කියන එක තවත් වෛද්‍යවරු 300 ගණන නොදන්නවා ගිහිල්ලා තිබෙනවා. ඒකට කවදාවත් අප ඔයගොල්ලෝ ලංකාවේ ප්‍රැක්ටිස් කරන්න ඉන්නේ නෑ. ලංකාවේ විශාලතම බුද්ධිගලනට අපි මුහුණ දෙමින් තිබෙනවා. ඉතුරු විය හැක්කේ කවුද? ඉතුරු විය හැක්කේ සුන්බුන් ටිකක් රටේ ඉතුරු වෙයි. ව්‍යාපාරිකයන් තමගේ ව්‍යාපාර අත්තරලා රට යන සලසම් කරලා තිබෙනවා. කර්මාන්තකරුවන් තමගේ කර්මාන්ත අත්තරලා विदेश का तबेला तीर निकला थी बिना एक ऐसा मुकाबद और जो हत्या हत्या करने वाले में पाल के अन अपेर रटे जनता वाले जीवन तेंदुए रटा खदला ही बराए माँ के ने बाद दक्षिण का साधारण है सब आगमों टा बाद दक गहनों लाभ टा बाद दक गहनों उपेन्द्र टा बाद दक गन्नों ना रुझबतु असाधारण है बाद ආර්ථික වැරදි තීන්දුව తీරන ගත්තු කබ්‍රාල්ල දැසි රාජපක්ෂල මහජනගේ දන හොරකම් කරපු විශාල පිරිසක් නිදැල්ලේ සිටියදී ජනතාව ලෑස්තිනේ බදු ගෙවන්න මේ ජනතාව කරපු අපරාධයක් නෙමෙයි අපරාධකරු මේ ආර්ථික අපරාධකරු නිදැල්ලේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉතිහාසයේ පළවෙනි වතාවට කිසිදු රටකට ඉතිහාසයේ කවදාවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවික කොමිසමේ යෝජනාවක් කරේ නැහැ ආර්ථික අපරාධ කරුවන්ට දඬුවම් දෙන්න කියලා. පහුගියදා
ලංකාව පිළිබඳව එක්සත් ජාතික සංවිධානයේ ජිනීවවල මානව හිමිකම් කොමිසමේ යෝජනාවක් ආව මොකද්ද ආර්ථික අපරාධ කරුවන්ට දඬුවම් දෙන්න මොකද කියන්නේ දෙන්න ඕන නැද්ද දෙන්න ඕන නැද්ද ආර්ථික අපරාධ කරුවන්ට දඬුවම් දෙනවා නම් ජනතාව කිටි කාලයකට සාධාරණ බද්දක් ගෙවන්න සූදානම් නැද්ද සූදානම් නැද්ද සූදානම් හැබැයි ආර්ථික අපරාධ කරුවෝ නිදල්ලේ නිදල්ලේ ඉන්න ගමන් ජනතාවගේ බස් ගාස්තු වැඩි වෙනවා තෙල් බිල වැඩි වෙනවා විදුලි බිල වැඩි වෙනවා ජල බිල වැඩි වෙනවා ඒද කිරිපිටි පැකට් එක ඉහළ යනවා එක්සයිස් පොත ඉහළ යනවා සියලු බදු ජනතාව මත පටවනවා ඒ නිසා අද අපේ රටේ රෝහලේ වේතක් හේතක් නැතුව මේ යන අම්මට තාත්තට වග කියන්න ඕන මේ ආර්ථික අපරාධ කරුවෝ අද පාසලේ කලන්තේ අල්ලලා වැටෙන දරුවට වග කියන්න ඕන මේ ආර්ථික අපරාධ කරුවෝ අද අපේ රටේ ගැබිලි මව්වරුන්ගේ පෝෂණ තත්ත්ව පහලට බැහැලා තිබෙනවා වග කියන ඕන මේ අපරාධ කරුවෝ අද අපේ රටේ අලුතින් උපදින දරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් අඩුබර දරුවෝ වග කියන්න ඕන මේ ආර්ථික අපරාධකාරයෝ අද අපේ රටේ බැංකුවෙන් ණය අරගෙන ණය ගෙවා ගන්න බැරුව විශාල පීඩනයට ලක් වෙලා තිබෙනවා වග කියන්න ඕන මේ ආර්ථික අපරාධකාරයෝ අපේ බස් කර්මාන්තයේ දෙන අය ත්‍රිවිල් කර්මාන්තයේ දෙන අය පාසලට ප්‍රවාහන සේවය ගෙන යන අය මේ සියලු දෙනාගේ වාහනය උස්සන තැනකට අවිල තිබෙනවා ජීවත් වෙන බැරි තැනකට අවිල තිනවා වග කියන්න ඕන මේ ආර්ථික අපරාධකාරයෝ එහෙම නෙවෙයිද මේ ආර්ථික අපරාධකාරවක් කියන්න ඕන අන්නේ ආර්ථික අපරාධ කරුවන්ට නිසි දඬුවමක් ලැබෙනවා නම් මේ රටේ ජනතාව සූදානම් තමන්ගේ පැත්තෙන් බදු ගෙවන්න කැපකිරීම කරන්න පරිත්‍යාග කරන්න මොකද කියන්නේ සූදානම් නැද්ද සූදානම් එනිසා අපි කියන්නේ යම් බද්දක් අය කරගන්න ඕන හැබැයි ඊට වඩා වැඩි වේගයෙන් ආර්ථික අපරාධ කරුවන්ට දඬුවම් දෙන්න ඕන මහා බැංකුව බැඳුම් කරේ මත තියාගන්න 2015 පෙබරවාරි මාසයේ 28 වෙනිදා ඒ බැඳුම් කරේ නිදහස් නිකුත් කරේ අවුරුදු 30කට ගේ 2045 පෙබරවාරි 28 වෙනිදා තමයි ඒ බැඳුම් කර කල්පිරින්නේ අපි ගෙවන්න ඕන 2045 පෙබරවාරි මාසයේ 28 වෙනිදා බැඳුම් කරේ කල්පිරින සල්ලි ඒ බැඳුම් කරේ නිසා මොකද වුනේ බැංකු පොලි අනුපාතය 102කින් 3කින් ඉහළ ගියා 2015 නම් අවුරුදු 30ක් තමන් අරන් තියෙන ණය වාරිකේ වැඩි වෙනවා තමන් අරන් තියෙන ලීසින් වාරිකේ වැඩි වෙනවා වෙන කිසිවක් නිසා නෙවෙයි බැඳුම් කර ගනුදෙනු විතරක් නිසා විතරක් වැඩි වෙනවා තව වැඩි වෙනව ගොඩක් තියෙනවා හරි තමන් අලුසෙන් ගයක් හදාගෙන ණයක් ගත්ත නම් වැඩියෙන් ගාණක් ගෙවන්න ඕන බැඳුම් කරේ හොරකම් කරලා තියෙන නිසා තමන් ණයක් අරන් තිබ්බනම් 2015 ට කලින් අපි වැඩි මුදලක් ගෙවන්න ඕන වාරිකයක් ගෙවන්න ඕන බැඳුම් කර ගනුදෙනු නිසා දමේ ආර්ථික අපරාධ කරුවන් ජනතාව පීඩාවට ලක් කරා ජනතාව විශාල නේද අශීර්වාදයකට පත් කරලා ආර්ථික අපරාධකාරයෝ ජනාධිපතිකම දරනවා මා කියන්නේ මේ පාලකයන්ගේ මේ විනාශකාරීත්වයට තව දුරටත් මේ රටේ ජනතාව ඉවසිය යුතු නැහැ ඉවසිය යුතු නැහැ අපිට තියෙන සටනක් මත තබා ගන්න අපිට තියෙන සටනක් අපි දන්නවා පීඩාව ලොකුයි හැබැයි කිසි කෙනෙක් කලබල වෙන්න එපා කලබලයේ අවශ්‍ය වී තිබෙන කාටද පාලකයාට අරගලයක් තිබුණා ගෝට ගෙදර ඇරියා ඒ පරිච්ඡේදය අවසන් ආපහු නැවත ගෝල්ෆේස් සටන ඒ රිද්මෙන් දැන් අකණ්ඩව ගිනියන්න බෑ ඒ රිද්මෙන් ගිනියන්න බෑ අපි පියවරක් පසුපසට එන්න ඕන. ඉතා හොඳින් සැලසුම් සහගත වෙන්න ඕන. ඉතා හොඳින් සංවිධානගත වෙන්න ඕන. ඉතා හොඳ අරමුණක් තියෙන්න ඕන. ඉතා හොඳ ඉලක්කයක් තියෙන්න ඕන. අන්නේ පීඩාවට එරීව ජනතාව නැගිටින්න ඕන. නැගිටින්න නැගිටිනකොට ඉතාමත් හොඳ සංවිධාන ඉලක්කයක් අරමුණක් නේද? සහ සංවිධානාත්මක භාවයක් අපිට තියෙන්න ඕන. අන්න ඒ සඳහා අපි ජාතික ජනබලවේගී දැන් ගොඩනගලා තියෙන කොට්ටා සභා තව සවත් ශක්තිමත් කරමු ලෑස්ති වෙමු මේ පීඩනයට එරෙහිව පාලකයාත් එක්ක අරමුණක් සහිතව සටන් වදින්න අපි ලෑස්තියි
අපි කාලය අපත යවන්නේ නැහැ අපි ශ්‍රමය අපත යවන්නේ නැහැ අපි තන තන ඇට වෙන උගුල් වලට අහු වෙන්නේ නැහැ මතක තබා ගන්න දැන් දෙවෙන්ද උද්ඝෝෂණයක් තිබුණේ උද්ඝෝෂණේ තියෙනකම් කට්ටිය අපෙන් ප්‍රශ්න ඇහුවා සහෝදරයා යන්නේ නැද්ද අපි කිව්වා සහෝදරයා ටිකක් මෙහෙමයි ඒකේ තත්ත්වය ඊළඟ තව කෝල් එකක් එනවා ගියොත් හොඳයි නේද අපි කියන මේකයි මේකේ තත්ත්වය කියලා අපි උත්තර දෙනවා ඊට පස්සේ ආය අහනවා නෑ සහෝදරෙක් එක සැරේකට විතරක් ගිහිල්ලා එමුද අපි ඉතින් පැහැදිලි කරනවා ඒ නිසා අපි දෙවෙනිදා වෙනකන් දවස් දෙක තුනක් විශාල උත්තර දුන්නා නේද උත්තර දුන්නේ නැද්ද දුන්නා දෙවෙනිදා මොකද වුනේ ඒගොල්ලෝ උත්තරයක් දුන්නා වැඩේ ඉවරයි දැන් කවුරුත් කියනවද විනයක් නැති සංවිධානයක් නැති ඉලක්කයක් නැති එක අරමුණක් නැති සජිත් ප්‍රේමදාස අවිල කියන ඊළඟ ජනාධිපති ආවෙනවා කියලා නේද දයාසිරිය අවිල කියන ඊළඟ ජනාධිපති මෛත්‍රී කරනවා කියලා තව කෙනෙක් අවිල කියන බැරියර් කඩයියන් කියලා නේද තව අර හිරුණිකා මන්ත්‍රීතුමිය බස් එකේ නැගලා කොටුවට ගිහිල්ලා හරිද මේ මොකද වෙලා තියෙන්නේ කිසි විනයක් සලස්මක් නැති සටන් හැම වෙලාවම වාසිය සලකන්නේ සලසන්නේ පාලකයාට එනිසා අපි අරමුණකට සංවිධානාත්මකව එක පෙළකට මේ අරගල අපි පෙළ ගන්න ලෑස්ති පෙළ ගස්සන ලෑස්ති ලෑස්ති වෙමු මොකක් වෙනවින්ද මේ ආර්ථිකය වෙනස් කරන්න ඕන මේ වංචනිකට දඬුවම් දෙන්න ඕන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන නේද මේ ඔක්කොම එකට බැඳුණු අරගලයක් අපිට තියෙනවා තන තන මර්ධනයේට එකක් ආර්ථිකයට තව එකක් හොරකමට තව එකක් එහෙම තියෙනවද අරගල හොරකමට විරුද්ධව මේගොල්ලන් එක්ක මර්ධනයට විරුද්ධව මේගොල්ලන් එක්ක දේශපාලන සංස්කෘතියට විරුද්ධව මේගොල්ලන් එක්ක එහෙම අරගල තියෙනවද ජාතික ජන බලවේගයේ ලෑස් වෙන්නේ මේ රටේ ජනතාව මුහුණ දී තිබෙන සකල විද ප්‍රශ්න වලට විසඳුම් සෙවිය හැකි ජනතා ව්‍යාපාරයක් හරහා පාලකයාත් එක්ක මේ ගනුදෙනුව බේරගන්න ජාතික ජන බලවේගයේ සූදානම් නේද ඇයි අර ජනතාව ඉල්ලන වෙනස අපි කරන්න ලෑස්ති ඒ වෙනස කරන මොකද වෙනස මොන වගේ වෙනසක්ද වුණා මම මේ තියෙන தத்துவ ගැන වැඩි කියන්නේ නැහැ ඔයගොල්ලෝ ගොඩක් දන්නවා දැන් ඕන මොන වගේ වෙනසක්ද නේද මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඕනා ඕනද නැද්ද ඕන 1994 දී චන්ද්‍රිකා කිව්වා අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා ගේන්න බැරි වුණා 2005 දී මහින්ද රාජපක්ෂ කිව්වා අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා ගිනාවේ නෑ 2015 දී රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාලගේ ආණ්ඩුව කිව්වා අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා ගිනාවේ නෑ 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් එතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් හදලා අලුත් ව්‍යවස්ථාවක් හැදුවා ගේනවා කිව්වා එයාගේ දෙවෙනි දූර කාලේ සම්පූර්ණ වෙන දවසට ව්‍යවස්ථා පාර්ලිමේන්තුවට ගිනව 2021 නොවැම්බර් මාසෙ ගිනවද නැහැ ජනතාව ඡන්දේ පාවිච්චි කරා මොකක් වෙනවද මේ තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි අන්න මේ තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා ඒක තමයි ජාතික ජන බලවේගයේ වෙනස අපි එක් කරනවා මේ රට ගොඩනගන්න මූලික පදනම් ටිකක් හදාගන්න තියෙනවා ආර්ථික සලසුම් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන් හැබැයි බේස් එක මොකක්ද අපේ රට හිටවන මුල් කණු මොනවද එක මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා කොහොමද වෙනස් කරන්නේ කොහොමද වෙනස් කරන්නේ ඔයගලන්ට මතක ඇති මේ 22 වෙනි සංශෝධනය ගෙනාපු වෙලාවේ අපි මේ 22 වෙනි සංශෝධනයට සංශෝධනයක් ගෙනාවා ඒ සංශෝධනය තමයි පක්ෂ මාරු කරොත් මන්ත්‍රීකම අහුසි හොඳ නරකද හොඳ නරකද හොඳ උනාට වැඩක් නැහැ නේ පාර්ලිමේන්තුව කට්ටු කැමති උනේ නැහැ අන්න මතක තබා ගන්න ඒ සංශෝධනයේ සහිත ව්‍යවස්ථාවක් ගේන්නේ ජාතික ජන බලවේගී ඒ ව්‍යවස්ථාව තිබ්බනම්
ඒ විවස්ථාව තිබ්බනම් 2001 බන්දුල ගෙදර ඇයි චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් රනිල් ගාවට පැන්නා එදා බේරුණා කියලා හිතමු එහෙම නැත්නම් 2007 ගෙදර රනිල් ගාවින් මොකද කරේ මහින්ද ගාවට පැන්නා නේද හොඳ නැද්ද මේ විවස්ථාව अन्ने व्यवस्था संशोधन सहित नव आंड व्यवस्था जातक जन बल वेगी एक दिख मैं आंड व्यवस्था भी मैं संशोधन पार्लिमेंट दिखना मैं आंड व्यवस्था भी असुहाय भगंती अणु किए नवा मैं आंड व्यवस्था में यम भगंती गणना मत बिनावा इवट अतति अन्य जनमत विचार नेतुला පරමාධිපත්‍ය බලය ජනතාව සතු වන්නේය ගලේ කෙටුවා පරමාධිපත්‍ය බලය කාගාවද ජනතාව ගාව පරම බලය කාගාව තියෙන්නේ ජනතාව ගාව පෞගේ කාලේ හිටියේ මොකද්ද බලය තියෙන්නේ රාජපක්ෂලා ගාව කියලා නෑ ජනතාව ගාව ජනතාව පාරට බැස්සා අරලියගහ මන්ත්‍රී ගාවට ගියා වැටලුවා මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටර් එක ඩැංගා ත්‍රිකුණමලේ ගියා නවකරය දෙකක් හිටියා ත්‍රිකුණමලේ කැම්ප් එකේ හිටියා බලය කාගාව ජනතාව ගාව 69 ලක්ෂයකින් ජනාධිපති බවට පත් කර ගෝඨාභය ජනතාව ගියා ජනාධිපති මන්දිරේ ගාවට වැටලුවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරේ රහස් දොරටුවෙන් නාවික හමුදා කඳුරට ගිහිල්ලා වරායේ ඒකෙන් එයාපෝට් එකට ගිහිල්ලා ඒකිනුත් බොහොම අමාරුවෙන් මාලදිවිරට ගිහිල්ලා සිංගප්පූරුවට ගිහිල්ලා තායිලන්තෙට ගියා. පස්සේ ආවා. ඒ ගෙදාවේ රනිල් හොඳේ හරිද? හැබැයි බලය කාගවද? බලය ජනතාව ගාව. බැසිල් රාජපක්ෂ එදා රාත්‍රී හෙලිකොප්ටර් එක අරගෙන කටුනායකට එනවා. නංගින්න බලනවා බෑ. මත්තලට එනවා. පණින්න බලනවා බෑ. आये कटुना कटन पणिंड बल नो अब रेट उड़गूनी तरण बल का जनता एन शतम आंडस्ता हतर तुंगण वगंत परमाधिपत बल जनता हेब जनता परमाधिपत बल कुहमद क्रियात्मक हतर वगंती ජනතාවගේ නීති සම්පාදනය කිරීමේ විවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා ගන්න ලද පාර්ලිමේන්තුවකට අන්න ජනතාවගේ පරමාධිපත්‍ය බලය විවස්ථාව කොටස බාර දෙනවා මහා ඡන්දකදී පාර්ලිමේන්තුවට ජනතාවගේ අධිකරණ බලය ජනතාවගේ අධිකරණ බලය බාර දෙනවා පාර්ලිමේන්තුව විසින් ස්ථාපිත කරන ලද නීති අනපනත් මගින් අධිකරණයට ජනතාව ගාව තියෙන පරමාධිපත්‍ය බලය විවස්ථාදායක බලය දෙන පාර්ලිමේන්තුවට අධිකරණ බලය දෙන පාර්ලිමේන්තුව විසින් පිහිටවන ලද නේද අනපනත්තලෙන් පිහිටවන ලද අධිකරණ පද්ධතියට ජනතාවගේ විධායක බලය කොහොමද දෙන්නේ ජනතාවගේ විධායක බලය දෙනවා ජනතාව විසින් තෝරාපත් කරගනු ලබන ජනාධිපතිවරයෙකුට එනම් විධායක බලය ලැබෙන්නේ කොහොමද ජනතාව විසින් තෝරාපත් කරගන්න ජනාධිපතිවරයෙක් ද රනිල් වික්‍රමසිංහ කවුද ටෙම්පරිය කදින් දාපු කෙනෙක් विधायक बाले उपदिन्ने जनता विसिन तोरा पत्कर गनलवन जनाधिपति मेरा जनाधिपति जनता विसिन तोरा गत ना जनता विसिन ओहु जनाधिपति पार्लिमेंट तोरा गत ने कोलम जनता बेरवेलावत
හෝමාගම නගර සභාවට ඉල්ලුවනම් ඒත් පරාදයි රනිල් මොකද කියන්නේ හැබැයි ජනාධිපති හැබැයි විධායක බලය ලැබෙන්නේ කොහොමද ජනතාව විසින් තෝරාපත් කරගොන් ලබන ජනාධිපතිවරයාට මතද යක දැන් ගෝඨාභය රාජපක්ෂ කවුද රනිල් වික්‍රමසිංහට එරෙහිව තෝරාගත්තු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාස්කු ප්‍රහාර වලක්ව ගන්න බැරි වුණා පාස්කු ප්‍රහාරයට දඬුවම් දෙන්න කියලා රනිල් ගෙදර යවලා ගෝඨාභය තෝරාගත්තා රනිල් වික්‍රමසිංහ මැදිහත් වෙලා මහා බැංකු මහා මංකොල්ලේ සිදු කරා මහා බැංකු මහා මංකොල්ලේ සිදු කරපු රනිල්ට දඬුවම් දෙන්න රනිල් ගෙදර යවලා ගෝඨාභය තෝරාගත්තා රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය වික්ක නේද රනිල් වික්‍රමසිංහ ගෙදර ඇරියා හම්බන්තොට වරාය ආපහු ගන්න දැන් මොකද වෙලා තියෙන්නේ දැන් මොකද වෙලා තියෙන්නේ ගෙදර යවපු රනිල් ජනාධිපති වෙලා ජනාධිපති වෙච්ච ගෝඨා ගෙදර ගිහිල්ලා මර වැඩක් නේ ඉතින් කොහොමද මේක මොන ජනවරමට මේක යටත් වෙන්නේ ඒ නිසා මෙතන අඩුවක් තියෙනවා මේ ව්‍යවස්ථාවේ ඒ නිසා අපි සංශෝධනයක් කරනවා මොකද්ද ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති වුණොත් මාස 6යි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් තෝරා ගන්න පුළුවන් ඊට පස්සේ ඡන්දෙකට යන්න ඕන මොකද කියන්නේ මොකද කියන්නේ හොඳද නරකද ඇයි මේ විධායක බලයක් ලැබෙනව රටේ මෙහෙම තියෙන්නේ ආරක්ෂාව හා විධායක බලය ජනාධිපතිවරයාට ලැබෙන්නේ ජනතාව විසින් තෝරාපත් කරගත්තාමය හැබැයි මෙයා ජනතාව විසින් තෝරාපත් කරන්නේ නැහැ මෙයා තෝරා ගන්න තියෙන්නේ කවුද ප්‍රසන්න රණතුංග චෝකා මල්ලි සනත් නිසාන්ත මහින්දානන්ද අලුත්ගමගේ රෝහිත අබේගුණවර්ධන ඔන්න කට්ටිය ඒ නිසා අන්න ඒ වගේ වෙලාවකදී අපි සංශෝධනයක් ගෙනාවා මාස 6කට වඩා ඒ ජනාධිපති ධූරය දරන්න බෑ ජනතාව ගාවට ගිහිල්ලා ඡන්දකින් අලුත් ජනාධිපති විරේ තෝරා ගන්න ඕන හොඳද නරකද හැබැයි ඉතින් පාර්ලිමේන්තු එකඟුනේ නේ එහෙනම් මොකද කරන්න ඕන අන්න එවැනි සාධනීය කරුණු ඇතුළත් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕන අන්න ඒක තමයි අපි ඇති කරන වෙනස හොඳ නැද්ද අන්න ඒ වෙනස තමයි අපේ රට ගොඩනැගීමේ එක පදනම අපේ රට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අපි ගේනවා 1 2 මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා අපිට මොන ආර්ථික සැලසුම් තිබුණා මොන නේද දැක්මක් තිබුණත් වැඩක් නැහැ මේ දේශපාලන සංස්කෘතියත් එක්ක අපිට යන්න බෑ මේ දේශපාලන සංස්කෘතිය මොකද්ද අද ඇමතිවරේ අද වාඩි වෙන්නේ අද කීයක් හොයනවද කියලා මේක ඒකේ මොකද්ද සිද්ධ වෙලා තිබෙන්නේ මහා ජනගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් මේ පාලක හොරකම් කරා අපි ඇති වෙනකන් කියලා තියෙන මේකද දවසක් පාර්ලිමේන්තුවේදී මම මේකට කියනකොට ජොන්ස්ටන් නැගිටලා කිව්වා මතකද ජොන්ස්ටන් නැගිටලා කිව්වා වංචනිකට දඬුවම් දීම බලේ ඔයාට තිබ්බනේ කියලා මම කිව්වා ඒ බලේ තිබ්බනම් ඔය ඉස්සරහා පේලි ඉන්න කවුරුවත් අද පාර්ලිමේන්තුවේ නැහැ හිරේ කිව්වා කවුද ඉස්සරහා පේලි හිටියේ කවුද ඉස්සරහා පේලි හිටියේ නිමල් සිරිපාල ඔන්න ඉස්සරහා පේලි හිටියේ එස්.බී. දිසානායක මහින්ද රාජපක්ෂ අජිත් කුමාර් කබ්‍රාල් මොකද කියන්නේ යවන එක යවන මත තියාගන්න මේ රටේ ආර්ථිකය කරපු අපරාධවලට හරිද මොකද මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන මහජනගේ ඡන්දය අරගෙන මහජනගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන දේශපාලනයක් තියෙන අපේ රටේ ඒක ආරක්ෂා කරගෙන වෙනුවෙන් එහෙට පණිනව මෙහෙට පණිනව ජනතාව අපේක්ෂා කරන මොකද්ද වංචාව නතර වෙන්න ඕන කියලා අපේක්ෂා කරනවා ජනතාව අපේක්ෂා කරන මොකද්ද මොකද්ද අපේක්ෂා කරන්නේ ජනතාව අපේක්ෂා කරන වංචනිකට දඬුවම් දෙන්න ඕන කියලා මෙහෙම ඡන්ද පාවිච්චි කරා 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපති ධූර පුටුවේ වාඩි කරවනකොට ඇය ජනාධිපතිවරණ වේදිකාවේදී කිව්වා මේ කාලේ අපිට මතකයි විජේපාල මෙන්ඩිස් නේද පේසකර්ම ඇමති හැටියට අනුරාධපුරයේ තිබුණු කැලෑඩම් වගේ ආණ්ඩුවට දීලා පුත්තලමින් පොල්
පොල් අක්කර 70ක් ගත්තා අක්කරයක් රුපියල් 2යි රුපියල් 152ට නේද පොල් අක්කර 76ක් ගත්තා චන්ද්‍රිකා මොකද වේදිකාවේ කිව්වේ චන්ද්‍රිකා වේදිකාවේ කිව්වා එයා බලය ගන්නවා බලය අරගෙන හොරු ගෙනල්ලා ගෝල් පේස් පිට්ටනිය තියලා හැම ගහනවා කිව්වා නෝන දන්නෝනි කට නීති අහලා දඬුවම් දෙනවා කිව්වේ නෑ ගෝල් පේස් පිට්ටනිය තියලා හැම ගහනවා කිව්වා ඉතින් විජේපාල මෙන්ඩි සමගහන්න ආපු චන්ද්‍රිකා විජේපාල මෙන්ඩිස්ට ඇමතිකමක් දුන්නා කාර්යභාරයක් නොමැති ඇමති ජනතාව අපේක්ෂා කරේ මොකද්ද වංචනිකට දඬුවමක් වෙනසක් අපේක්ෂා කරා ඒක සිද්ධු වුණේ නෑ ඊළඟ 2015 රනිල් මෛත්‍රී නේද හවුලාණ්ඩුව ගේනක මොකද කිව්වේ රාජපක්ෂලා අපේ රටේ මහජනගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා දෙනවා දෙන්න බලය වංචනිකට දඬුවම් දෙනවා කිව්වා දඬුවම් දෙනවා වෙනුවට ඒ වංචනිකයන් ආරක්ෂා කරේ රනිල් වික්‍රමසිංහ ජනතාව ඡන්ද දෙනවා වෙනසක් වංචනිකට දඬුවම් දෙන්න වැඩේ කරේ නේ 2019 ගෝඨාභය රාජපක්ෂ කෙනෙකුට මේ හෝමාගම බන්දුල ගුණවර්ධන පත්‍රය දැන්වීමක් දැම මතකද මොකද දැන්වීම මහා බැංකු නෑ මහා දවල් මහා බැංකු මහා මංකොල්ලය මහා ලෙස නිදරු කර මහා විද්වතා අංක 16 කොළඹට මතකද දැන් මොකද වෙලා තියෙන්නේ වේදිකාවේ කිව්ව මොකද මහින්දානන්ද අලුත්ගමගේ කිව්වා වේදිකාවේ රනිල් වික්‍රමසිංහ හිරේ යනකම් නිින්ද යන්නේ නැහැ කිව්වා දැන් රනිල් වික්‍රමසිංහ ඔඩොක්කුවේ හාපැටියා වගේ රනිල් හිරේ යනකම් නිින්ද යන්නේ නැහැ කිව්වා අර්ජුන මහේන්ද්‍රන් ගිහිල්ලා සිංගප්පූරුවට ගිහිල්ලා කණෙන් ඇදගෙන එනවා කිව්වා ජනතාව අපේක්ෂා කරා ගෝඨාභය මේ සැරේ එනවා මරු බඩුවක් හොරු වෙල්ලයි කිව්වා මොකද උනේ සීනි බදු වංචාව පොල් තෙල් වංචාව කාබනික පොහොර නේ මොකද චීනෙන් ගෙනාපු නේද කසල පොහොර වංචාව මෙහෙන් ගෙනාපු නෙනව පොහොර වංචාව ඔන්න වෙච්ච දේ වි ජනතාව හැමදාම ප්‍රාර්ථනා කරනවා වෙනසක් හොරකම නතර කරන්න හොරුන්ට දඬුවම් දෙන්න කවුද ඒ වෙනස ඇති කරන්නේ ඒ වෙනස මේ රට ස්ථාපිත කරන්නේ ජාතික ජන බලවේගයේ පාලනයක් විතරයි මතක තබා ගන්න කවදාවත් කවදාවත් දූෂිතයෙක් දූෂිතයෙකුට දඬුවම් දෙන්නේ නෑ දූෂිත හැම වෙලාවම බලන්නේ අනිත් දූෂිතය ආරක්ෂා කරන්න මේකයි මේකයි වුණේ ඉතිහාසෙ හැබැයි ඒකේ ප්‍රතිඵල බඩපත් උනේ මොකද්ද ව්‍යාපාර කඩාවැටෙනවා කර්මාන්ත කඩාවැටෙනවා ජීවත් වෙන්න බැරි රටක් ඇති වෙලා තිබෙනවා දරුවන් හාමතේ මැරෙනවා ගැබිනි අම්මට ආහාර වෙලක් නැහැ ඉස්පිරිතාලෙ බෙහෙත් පැත්තක් නැහැ ගොවි බිම් කුණාටු වෙලා තිබෙනවා මොකද සිද්ධ වෙලා තිබෙන්නේ රටක් විනාශ වෙලා තිබෙනවා හැබැයි හොරු විරාජමානව වැජබෙනවා මත තබා ගන්න ජාතික ජන බලවේගය ආණ්ඩුවක් හදන්න සාහතික වශයෙන් වංචනිකන්ට දඬුවම් දෙනවා සහ වංචාව නතර කරනවා සහ වංචා කරපු දේපළ සියල්ල බේරගන්න සියල්ල යලි පවර ගන්න අපි දන්නවා තියෙන තැන් නොදන්නව නෙවෙයි තියෙන තැන් දන්නවා සමහර අය කියන ෆයිල් තියෙනවා ඔව් තියෙනවා මොකද කරන්නේ නඩු දාන්න පුළුවන්ද කියලා අහනවා පුද්ගලයෙකුට නඩු දාන්න බෑ හොරකම් වලට ඒකට තියෙන අපරාධ නේද අපරාධ පනත තියෙනවා ඒක ක්‍රියාත්මක කරන්න ඒක අපරාධ පනත තියෙනවා ඒකෙන් පරීක්ෂණ කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබෙනවා අල්ලස් පනත තියෙනවා ඒකෙන් පරීක්ෂණ කරන්න අල්ලස් කොමිෂන් සභාව තියෙනවා මුදල් විසුද්ධි කරන පනත තියෙනවා ඒකෙන් පරීක්ෂා කරන පොලිස් දෙපාර්තමේන්තුව තියෙනවා මේවා ඇවිල්ලා මොන රොබරිද මේවා ඇවිල්ලා සුදු කරපටි මංකොල්ල වයිට් කොලර් රොබරි ඔප්පු කරන්න ඕන මොනවගෙන්ද ඔප්පු කරන්න ඕන කඩදාසි වලින් දැන් ගමේ හොරකම් හොරකමක් නා වත්තකට පැන්නා කෙහෙල් කන කැපුවා හොරාගේ ගෙදර යනකොට කෙහෙල් කනක් තියෙනවා පිටේ අලු පාටක් තියෙනවා හොරා මෙන්න ඔප්පු කරන්න ලේසි හැබැයි මේවා එහෙම නෙවෙයි මේවා සුදු කරපටි මංකොල්ල ටයි එක දාලා නැසන් සූට් එක ඇඳලා සාටකයක් දාගෙන නේද හැම පොයටම බනහා ලේසි නේ හරිද පොයට සිල් සමාදම් වෙමි ඉතින් මේ හොරු වල්ලන එක මොකද්ද මේක ඇවිල්ලා සුදු කරපටි මංකොල්ල මේක ප්‍රූව් කරන්න පුළුවන් මේක තහවුරු කරන්න පුළුවන් ડોකියුමන්ට්ස් වලින් ඒ ડોකියුමන්ට්ස් කාඩ් හොයන්න පුළුවන් ඒවා හොයන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලස් කොමිසම හොරෙක්ගේ බැංකු ගිණුම පරීක්ෂා කරන්න ඕන හැබැයි අපිට පරීක්ෂා කිරීම බලයක් නැහැ අධිකරණයට ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝගයක් ඉල්ලන්න ඕන
निमल पेर अकाउंट परीक्षा कर निमल पेर अकाउंट परीक्षा कर सलिटी अहूना निमल पेर एफ सी आई कट उत्तर दुना मे अकाउंट के तीन सली नाम राजपक्ष अन्न परीक्षा कर इबट एक क्रियावलिया अन्ने क्रियावली इट करला वंचन के दूसरे दंड वंदन आंडवा जाति के जन बल विघादन दिख मेरा टकोटन कर एक आलू वस्तावा कोना देखा वंचा दूसरे नत्र करन नून तूना अपे में राज्य सेवे कार्यक्षम करन नून मेरा राज्य सेवे कार्यक्षम करन नून अदा पेरटे आर्थिक विशाल बराक में राज्य सेवी मत दिया बहंडागार 11 रुपया सी यकीन वेटुप सा विश्राम वेटुप गिवन डा रुपया 58 वे करनो अभी गोडा बदु गिवला विशाल राज्य से कपिट अंडत करनो मम विगन गादि पुतुमा गिन हुवा पाउगी दवसक ओबतुमा अवरुद्धकट विगन ने करना आयतन कियत तीनोद किला एतुमा किवा 2200 क तीनो किवा लंकावे राज्य आयतन 2200 क तीनो मुकद करनो मे राज्य आयतन मुकद सिद्ध उने मे राज्य आयतन देशपालन मेदी अतला पिरेवुवा जयवर्धन विश्वविद्यालय आचार्य आचार्य फल पंथी उपाध्या देवनी पंथी उपाध्या हेमतन महिमा मिलाते भी मैं राज्य से पहल फिर वह देशपाल नहीं अद मातर इंदा कोलंबो वरायट मातर वराय केला बस पहाक नो हाईवे की उदीट मातर वराय ऐ मातर इंदा बस पहाक नहीं वराय मती मातर हिटिया कुलिया पिटी दंग इसरु पायट बस देखा के नो ऐ अध्यापन मती कुलिया पिटी रत्नपुर इंदा विदेश सेवा नियुक्ति कार्य से बस देखा के नो विदेश सेवा नियुक्ति कार्य से बार अहमति नहीं थी रत्नपुरी मुकद में देशपालन के मैं देशपालन के मैंने मुकुट ने में चंद काले रस्सा देने वकीला राज्य आयत न पिरे हुआ ए पिरवला राज्य के बनी की दरुवट ऐसी वड़े कुतने भावगे दावसल बहु कार्य डिपार्टमेंट वगैरह डिपार्टमेंट वगैरह खदला सामान्य पर असमत किला पना सत्र दहाक तरह रंतीर रुपया विसिद्ध दहाय दंग आवृत देखो मुकद्दे रुपया निश्चित हार जाएंगा और देखा कुड़े करने तारुनी मुकद्दे दरुवंटे लाते भी उपादान ने 57 धाक गत्ता आर्थिक संगर निर्धार इनकेला अरगत्तर पासे वाले मुकद्दे दिन जोब्बे का केला आर्थिक संगर देपार में तो है दुआ उपादान ने 57 धाक गत्ता अरगनी वाला बेसिल बल्लो दे मुकद्दे दिन जोब्बे का इड पासे किनो ऐटा बेदान मुल्लु बेदान ग्राम सेवा कोटा से गैबरियम मला गणन करना मुकदमे मिलाती बिन मैं राज्य से पूरा वलाती बिन मुकक निसाद देशपालन निसा साजिद प्रेमदास साजिद प्रेमदास हम पंतर राष्ट्र दुने सीएम बला गया था सामान्य विनय मतुन करने एमति वरु करने निलदार इंटर लिस्ट का दीला निलदार इंटर में इंटरव्यू बोर्ड के वादी बिन मेके मैन में इंटरव्यू बोर्ड की उस अद मीटिंग तुंडा पेर वनिवास अधिकारी अद तुंदा मेली मुकद मेलाते बिन मे राज्य आयतन उपयोग कर मुकट देशपालन इट चंद काले वराय एप्लीकेशन बेदनो लुकु के चंद काले पेट्रोलियम के एप्लीकेशन बेदनो मेमने सिद्ध वेलाते बिन आपे राटे में राज्य सेवे फुल पलाल करला बरक बोड़ पत कलते ना राटट देशपालन पत्तीम देनने अर्जुन रणतुंग वराय मति वेड़ कोट अर्जुन के मल्ली वराय सभापति एमति मल्लिट वराय पीलवा अर्जुन रणतुंगे अमति अर मल्ली सभापति मल्लिट मुकदमेर सागर रत्न वराय अमति कावन रत्न वराय सभापति अली सब्री
ඇමති වෙනකොට මල්ලි තෙල් සංස්ථාවේ සභාපති වෙනවා. ෆිලිප්ස් පෙරරා දීවර ඇමති වෙනකොට ෆිලිප්ස් පෙරරාගේ දෑන දීවර සංස්ථාවේ සභාපති වෙනවා. මොකද්ද මේ රාජ්‍ය ආයතනවලට කරේ? මේ රාජ්‍ය ආයතන දේශපාලන පත්වීම් දීලා වැඩි කරලා පළල් කරලා අදමළු රාජ්‍ය සේවය මකා ආරක්ෂම කරා. ළඟදී රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව කිනෝ මේ රාජ්‍ය සේවය ලොකුයිනේ අපි මුණ බලාගෙන. මං හෙව අපිට දුන්නේ කියලා. දැන් බන්දුලත් කියන රාජ්‍ය සේවය ලොකුයි. කවුද පෙරෙව්වේ මේවා? මේ දේශපාලන පත්වීම් වලට මේවා පෙරෙව්වේ. අපි අමාත්‍ය ධූර දරුවා. ලක්පෝර එකේ සභාපති. ලක්පෝර ආයතනය විල්ලා ව්‍යාපාරික ආයතනය. අපි සභාපති කරේ කවුද? ඒක බිස්නස් වැඩක්. අපි සභාපති කරේ ඒ වෙලාවේ එලිපන්ට් හවුස් එකේ හිටපු මාකටින් මැනේජර් මෙල් කියලා මහත්මිය. පසුබිම එක්සත් ජාතික පක්ෂ. අපි හොයලා බැලුවා. කට්ටියත් එක්ක හොයලා විපරම් කරලා බැලුවා. හොඳ මහත්මේ අනිත් පක්ෂවලත් එහෙම නේද මිනිස් ඉන්නව හොඳ මහත්තුරු. අන්න යා දැම්මා ලක්පොහොරේගේ සභාපති කරලා පත්වීම් ලිපිය දෙන දවසේ තමයි මූණ දැක්කේ. මතක තියාගන්න. එන්එල්ඩීබී එකේ සභාපති කරේ කවුද? ආරිසිලි වික්‍රමනායක. එයා කිරිශේෂ්ත්‍ර ව්‍යාපාරිකේ. එයා පළවත්තේ කිරි කර්මාන්තශාලාවක් තිබෙනවා. ඒ ශේෂ්ත්‍ර පිටම ඥානයක් තිබෙනවා. එයා සභාපති කරා. පඩි ගත්තේ නැහැ, වාහනේ ගත්තේ නැහැ. අන්න මිනිස්සු වැඩ කරන්න ආවා. මිල්කෝ ආයතන සභාපති කරේ කවුද? කිරිශේෂ්ත්‍ර පිළිමද විශාල පරිශ්‍රණ කරපු අපි කුමාර මහත්මයා මතකයි නේද? කවුද අපි? අරඹවිල මහත්මයා. ලංකාවේ කිරිශේෂ්ත්‍ර පිළිමද විශාල පරිශ්‍රණ කරපු අරඹවිල මහත්මයා මිල්කෝ එකේ සභාපති කරා. සතයක් පඩි ගත්තේ නැහැ. මිනිස්සු එහෙමයි. මතකද? අපේ රටේ ජල සම්පත් මණ්ඩලය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ජල ප්‍රවාහන මණ්ඩල, බෙදාහරිමේ මණ්ඩලය නෙවෙයි. රටේ භූගර්භ ජලය ආරක්ෂා කර ගැනීම සඳහා ගොඩනගලා තියෙන පරිශන ආයතනය. ජල සම්පත් මණ්ඩලය. අපි සභාපති කර කවුද? පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාපීඨයේ මහාචාර්යවරයෙක් හැටියට කටයුතු කරපු අතුල සේනාරත්න. ඒක සභාපති. කුසිරක්ෂ මණ්ඩලයේ සභාපති කර කවුද? පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුසි විද්‍යාපීඨයේ කුසි ආර්ථික විද්‍යාපීඨ මත ආචාර්ය ආර්යරත්න. මොකද කියන්නේ? මේ කිසුවෙක්ගේ අපිට ඥාතිකම අපිට දේශපාලනික සබත්තාවයක් තිබුණේ නෑ. මේ හැමදෙනාම ඒ ශේස්ත්‍රයේ විශේෂඥ ඥානෙ තිබුණු අය. අපි පත්වීම් ලිපිය දෙනකොට තමයි ඒගොල්ලගේ මූණ දැක්කේ. මතකද? මේ ළඟදී මම රත්නපුරේ ගියා. රත්නපුරේ ගිය වෙලාවේ මේ මෙණික් ව්‍යාපාරිකයන් කිව්වා. මෙණික් සංස්ථාවට හැමදාම සභාපතිවරයෙක් දානවා. මෙණික් ගැන දන්නෙත් නෑ කිව්වා. ඔයාලා මතකද අර සභාපති කෙනෙක් ඇවිල්ලා අර ලංකාවේ ලොකුම මැණික් ගල හම්බුණා කීකී ප්‍රදර්ශනයක් කර කර ගියා. මතකද? ජනතාවත් බැලුවා ලොකුම මැණික් ගල හම්බෙලා ණය ගෙවන්න තමයි යන්නේ කියලා. මම ගියා රත්නපුරේ. මතකද? අපි රත්නපුරේ ගියා. රත්නපුරේ ගිහිල්ලා ඒ කට්ටෙන් ඇහුවා මේ ලොකු මැණික් ගලක් හම්බුණා මොකද ඒක විස්තරය කියලා. සහෝදර එන්නක පොඩ්ඩක් ගෙට කියලා ගේ කාමරයකට කාමරයක් ගාවට එක්කන් ගියා. එක්ක යනකොට දොර වැහෙනකොට ඒක තියලා ගලක් වගේ ලොකුම මැණික. සහෝදර මේ වගේ ගල් තියෙනවා කොහමදනම? හරිද? ඔන්න සභාපතියා. හරිද? මිනිහාවිලා මොකද කරන්නේ? ස්වර්ණවාහිනිය රේවේ ප්‍රෝග්‍රෑම් කරනවා. ලොකුම මැණික හම්බුණා. චීනෙට අරන් යනවා. මතකද? වෙනම ගුවන් යාන වලින් අරන් ගියා කිව්වා. දැන් කො කට්ටිය වෙලා හිතුවා මැණික් විකුණලා රට බේරගනී කියලා. මේ බොරු හොඳයි. අපි කිව්වා ඒ ව්‍යාපාරිකයන්ට එකයි කිව්වේ. අපිට මට පුද්ගලික ගත්තොත් පතලුත් නැහැ. මැණික් ව්‍යාපාරය දෙන්නෙත් නැහැ. මතකද බලන්න. අපිට මැණික් ව්‍යාපාරය දෙන්න අරමුණුකුත් නැහැ. අපිට පතල් කපන්න අරමුණුකුත් නැහැ. ඕගොල්ලෝ ව්‍යාපාරික කණ්ඩායම. ඕගොල්ලෝ අපිට කියන්න කවුද සභාපති හැටියට පත් කරන්න ඕන? අන්නේ අපි පත් කරනවා. මොකද කියන්නේ? එහෙමයි මේ රට ගොඩනගන්නේ. ඒ නිසා මේ රාජ්‍යසේ කාර්යක්ෂම කරනවා. කාර්යක්ෂම කරලා ආර්ථික එළිය හදනවා. දරුවන්ට රස්සා හැදෙන්නේ කොහෙද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නෙමෙයි, කච්චේරිය නෙමෙයි, ඉඩම් කන්තෝරුවේ නෙමෙයි, ගොවිජන සේවා මධ්‍යස්ථාන නෙවෙයි. අද රස්සා දන්නේ කොහෙද? කච්චේරි. මම දැන් ඊයේ ආවේ මාලදිවයිනේ ගිහිල්ලා. මාලදිවයිනේ සාමාන්‍යයෙන් රස්සා කරනවා ශ්‍රී ලාංකිකයන් 12000 15000 අතර ප්‍රමාණය. අපි වල කොහෙද රස්සා කරන්නේ? මාලදිවයිනේ ඉඩම් කාර්යාලයද? නැහැ. මාලදිවයිනේ තැපල් කාර්යාලයද? නැහැ. මාලදිවයිනේ වරායද? නැහැ.
මාලදිවයිනේ ධීවර සංස්ථාවේද නැහැ. කොහෙද රස්ස කරන්නේ? මාලදිවයිනේ රජය එළිය ආර්ථිකය හදලා තිබෙනවා. අන්න එළිය ආර්ථිකය ඇතුළේ තමයි රස්ස කරන්නේ. මාලදිවයිනේ ප්‍රධාන කර්මාන්ත දෙක ධීවර කර්මාන්තය. ධීවර කර්මාන්තය එළිය දියුණු කරනවා. අපේ දරුවෝ ගිහිල්ලා ඒක රස්ස කරනවා. ඊළඟ ප්‍රධානක සංචාර කර්මාන්තය. සර්කාර කර්මාන්තය එළිය දියුණු කරනවා. අපේ දරුවෝ ගිහිල්ලා සංචාර කර්මාන්ත රස්ස කරනවා. අපේ දේශපාලක ඊටම් කච්චරි පුරවන මත තබා ගන්න. අන්න අපි මේ දේශපාලන පිරවීම නතර කරලා රාජ්‍ය සේවයේ බර ජනතාවට පැටවෙන්නේ නැතුව රාජ්‍ය සේවය ජනතාවට කාර්යක්ෂම සේවයක් බවට පත් කරලා රාජ්‍ය සේවය අපේ රටේ ආර්ථිකය සඳහා සපෝටින් ගෲප් එකක් ආණ්ඩුව මොකද්ද දෙන්නේ? ආර්ථිකය ගොඩනගන සපෝට් කරනවා. සංචාර ව්‍යාපාර ගොඩරේ තේ කර්මාන්තය දිනුනේ නේද? එහෙමනේ. හෝටල් කර්මාන්තය දිනුනේ, මණික් කර්මාන්තය දිනුනේ, අපටරණින් නිදත කර්මාන්තයක් හදේ. අන්නේ කර්මාන්තස්සේ දරුවන්ට රස්ස හදනවා. මොකද්ද හොඳ? ඉඩම් කච්චේරියද ආර්ථිකේද? ඉඩම් කච්චේරිය රස්සාව Tamanට වැඩකුත් නැහැ නේද? ඒ රස්සාවෙන් රටට වැඩකුත් නැහැ. අන්න අපි රාජ්‍ය සේවයේ මේ රාජ්‍ය සේවයේ මේ විදිහට තියාගෙන මේ රට හදන්න බෑ. මේ රාජ්‍ය සේවය අපි වෙනසක් ඇති කරනවා. අන්න වෙනස එක තුන්වෙනි විසම මේ පදනමට ගේන්නේ. එක විවස්ථාව දෙක හොරකම නතර කරනවා. තුන රාජ්‍ය සේවය කාර්යක්ෂම කරනවා. හතර ලෝකේ ඉතාම දෙබලෙන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා. ලෝකයට පිළිගන්න තියෙන ලෝකේ පුරවැසියන් ගෞරව කරන රාජ්‍ය බවට මේ ශ්‍රී ලංකාව පත් වෙන්න ඕන. අද ලෝකේ පුරවැසියන් මේ රාජ්‍ය ගණන් ගන්නේ නේ? මේ ගණන් ගන්න කවුද? මේ ළඟදී ඕස්ට්‍රේලියාවේ තානාපතිතුමා ආවා, මාව හම්බෙන්නේ. අපිව හම්බෙන්න ආවා. එතුමා හම්බෙන්න වෙන වෙලාවේ මම දැක එතුමගේ අතේ කඩදාසි වර්ගයක් තියෙනවා. ඒ කඩදාසි එක තියෙන මගේ ඡායාරූපේ තියෙනවා, මං ගැන විස්තරයක් තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? එතුමා එන්න කලින් Google ගිහිල්ලා මගේ නම ගහලා මොකද කරන්නේ? මං ගැන විස්තරي හොයාගෙන තමයි මාව සාකච්ඡාවට එන්න වාඩි වෙන්නේ. අපිත් එහෙමයි. එතුමා එන්න කලින් එතුමගේ නම ගහලා Google එකට ගිහිල්ලා බලනවා. එතුමා කොහෙද ලංකාවට ආවේ? කවදා තානාපති හැටියට? ඊට කලින් කොහෙද තානාපති හැටියට වැඩ කරේ? එතුමා ඉගෙනගෙන තියෙන්නේ මොනවද? එතුමාගේ විශේෂ හැකියාවන් තියෙන්නේ මොනවද? ඒවා හොයාගන්නවා. හොයාගෙන තමයි වාඩි වෙන්නේ. ඒතකොට තමයි සාකච්ඡාවක් ගෙනියන්න පුළුවන්. දැන් ලෝකෙ හිම තමයි. නේද? සමහර අය හිතන මොකද්ද? සුද්ධ යාළු නැත්තම් ලෝකෙත් එක්ක ඉස්සරහට යන්නේ. සුද්ධුන්ගේ යාළුකම් ඇති වැඩක් නැහැ. රටක් හැටියට අපි කොතනද ඉන්නේ? දැන් රනිල් වික්‍රමසිංහ යනවා. කොහෙද අපි හිටමු? දැන් යනවා ඊජිප්තුවේ. හිටමු. ඊජිප්තුවට එන්න කලින් ඊජිප්තුවේ නායක සාකච්ඡාවක් දෙනවා. සාකච්ඡාවට කලින් Google ගිහිල්ලා බලනවා රනිල් වික්‍රමසිංහගේ නම ගහලා මොන වගේ මෑන් කෙනෙක්ද කියලා. බලනකොට බැංකු හොරේ. පිළිගන්නවද? පිළිගන්නවද? මං දැක්කා අර රජිනගේ මලගෙදර ගිහපු දවස්වල Facebook එකේ ලියලා තිබ්බා නේද? ඇත්තද වුරුද්ද නැහැ. හරිද? දාලා තිබ්බා එංගලන්තේ මහ බැංකුවට සීල් තිබ්බා කියලා දවස් ටික. ඉතින් කොහෙද මේ රට පිළිගැනීමක් තියෙන්නේ? රටේ නායකයෝ මහ පරිමාණ වංචනිකයන් නම් ඒ රට පිළිගන්නවද? මම අහන්නේ ඕගොල්ලෝ පිළිගන්නවද එහෙම රටක් ලෝකේ? පිළිගන්නේ. ඊළඟින කවුද නාගරික සංවර්ධන ඇමති? ප්‍රසන්න රණතුංග යනවා. කොහෙද එංගලන්තේ නාගරික සංවර්ධන ඇමතිත් එක්ක සාකච්ඡාව. සාකච්ඡාවට කලින් ගහලා බලනවා ප්‍රසන්න රණතුංග ලංකාවේ නාගරික සංවර්ධන ඇමති. අවුරුදු 4කට ඇඟ බැඳලා ඇප පිට ඉන්නේ. හරිද? කෝටි දෙකම අරග දඩයක් ගහලා ලක්ෂ 20ක වන්දියක් නියම කරලා ඉතින් ලෝක පිළිගන්නද මෙහෙම රටවල්? ඊළඟ ඉන්න කවුද ඕනනම් නේද? ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය ඇමති. යන කොහේ රට සාකච්ඡාවකට යනකොට ගැහුවා ප්‍රේමලාල් ජයසේකර අනවර්ත නාමයේ චොකා මල්ලි. එහෙමනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මිනිහෙක් මරලා මර දඬු මිනිහම වෙලා හිරේ ඉඳලා වාඩි වෙනවා සාකච්ඡාවකට. ඕනනම් අලු ගෝසු වර්ගණී ඒ රටේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඕගොල්ලෝ හිතනවාද මෙහෙම ලෝකේ රටවල් පිළිගන්නවා කියලා? ඕගලන්ට හැදුනොත් ලෝකේ දූෂිත නායකයන් ඉන්න රටක් ගැන ඕගලන් ගලුව හැදෙන්නේ මොකද්ද? ලෝකේ දූෂිත පාලනයන් ඉන්න රටක් ගැන ඕගලන් ගලුව හැදෙන්නේ මොකද්ද? මතක තබා ගන්න. ජාත්‍යන්තර සබත්තා කියන්නේ පුද්ගලික යාළුකම් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ කියන සුද්ධ වඳුරනවා කියලා. මන් දන්නේ සුද්ධෝ යාඳුරනවාද කියන්නේ. හරිද? ඕනනම් නේද? එහෙමත් වෙන්න පුළුවන්. හරිද? ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ? එම සුද්ධෝ ඇඳුරුවට වැඩක් නැහැ.
ඒ රටේ ප්‍රතිරූපය මොකද්ද? අද අපේ රටේ ප්‍රතිරූපය කළු ප්‍රතිරූපයක් ලෝකේ තියෙනවා. කළු ප්‍රතිරූපය. ලෝකේ මොකක් හරි හොරකමක් අහුනොත් ආන්දෝලනයට තුඩු දෙන හොරකමක් හම්බුනොත් ලංකාවේ කෙනෙක් අහුවෙනවා. ඇමරිකන් එක්සත් ජනපදයේ ඉමාම් සුබේරු කියන CIA නියෝජිතයා මුදල් විසුද්ධි කරන පනත යටතේ අවුරුදු 1000කට හිරේ ගියා. පරීක්ෂණේ දහුණා අජිත් නිවාඩ් කබ්‍රාල් ඩොලර් ලක්ෂ 60ක් දීලා මිනිහට. අඩුම තරමේ කට උත්තරයක් ගන්න ඕන. එහෙම ගන්න නැතුනම් ලෝකෙ හැදෙනවා. අපි හොරා ඇල්ලුවට ඒ හොරා රකින්නවා. ඒ හොරා මුදල් ලැබෙති. පෞගේ කාලේ. ඉත කොහෙද රට පිළිගන්න? ඕස්ට්‍රේලියාවේ. මේ ළඟ දෙන්නේ කත්තඩම් කර ගත්තා. මොකද අත්තඩම් කර ගැනීමට හේතුව? හම්බන්තට රෝහලට වෛද්‍ය උපකරණ සපයනකොට පගා දීලා. පගා අරන් නෙවෙයි පගා දීලා. දෙන්න අත්තඩංගුයි. මේ පරීක්ෂණයක්වත් නැහැ. ලෝකෙ කියන මොකද්ද? අපරාධ කරුවන්ට රැකවරණ තියෙන රටක්. ප්‍රංශය ආපස් සමාගම. එයාපස් රටවල් වලට විකුණනකොට වැඩියෙන් විකුණන්න කියලා පගා දීලා. වැඩියෙන් ගන්න කියලා පගා දීලා. රටක් කියන ප්‍රංශ බස් 10ක් ඕන කියලා එයා බස් ගුවන් යාන නෑ 15ක් ගන්නවා පගා දීලා. වැඩියෙන් විකුණලා පගා දීලා. ඒක ජාත්‍යන්තර පරීක්ෂණයක් ගියා. ඇමරිකාවයි ප්‍රංශයයි එංගලන්තයයි එකතු වෙලා පරීක්ෂණයක් ගියා. ඒ පරීක්ෂණේ දිල දර වුණා මොකද්ද? ශ්‍රී ලංකා එයාලයින් එකේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනට පගා දීලා කිව්වා. එහෙ පරීක්ෂණ මේ හවු වෙන බඩු. මොකද උනේ? කපිල චන්ද්‍රසේනගේ නෝනාගේ බ්‍රූනායි වල පීටි account එකට 12 මිලියන් දෙකක් පගාව දීලා. බ්‍රූනායි වල නෝනාගේ account එකෙන් ඕස්ට්‍රේලියාවේ පීටි කපිල චන්ද්‍රසේනගේ account එකට සල්ලි මාරු කරලා. කපිල චන්ද්‍රසේනගේ account එකෙන් ලංකාවේ නිමල් පෙරගේ account එකට සල්ලි එවිලා. නිමල් පෙර FCID ගිරිදීප කට උත්තරයක් තියෙනවා. එයාගේ account එකේ තියෙන නාමල්ගේ සල්ලි කියලා. මොකද වෙලා තියෙන්නේ? ඉතින් ලන්ඩන් වල නඩු අහනවා. මෙහි කපිල චන්ද්‍රසේන එදා ගුවන් යානා මිලදී ගැනීම පිළිබඳ අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්ුණේ චමල් රාජපක්ෂගේ ගෙදර ලංකාවේ පළමු වතාවට. එයා ලංකාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්ුණා චමල්ගේ ගෙදර පුතත් අධ්‍යක්ෂක මණ්ඩලයේ පරීක්ෂණනේ. ඉතින් ලෝක රටවල් අපේ රටවල් පිළිගන්නවද? මොකද්ද අපේ රට තියෙන චිත්‍රය? ලෝකේ කොහේ හරි අපරාධකාරයෙක් අහුනොත් මුලක් අගක් තියෙන ලංකාව ඇතුලේ. ඒ නිසා තමයි මොකද කිව්වේ ලෝක බැංකුව. පොහොර ගේන්න 12 මිලියන 160ක ණයක් දෙනවා කිව්වා. පොහොර ගේන්න ණයක් දෙන්නම් කිව්වා. කියලා කිව්වා. හැබැයි උඹලා හොරකම් කරනවා. හොරකම් කරනත් කට්ටියක් කියනවා කිව්වා. බලන්න. ඒ කියන්නේ පොහොර දෙන්න ණයක් දෙනවා. ඊට පස්සේ හොරකම් කරනවද කියලා බලන්නත් ලෝක බැංකුවෙන් කට්ටියක් කියනවා කිව්වා. ඔන්න ලෝකේ. ඇමරිකන් එක්සත් ජනපදයේ සෙනෙට් සභාවේ විදේශ සභාව පිළිබඳ කමිටුවක් තිබෙනවා. ඒ විදේශ සභාව පිළිබඳ කමිටුව ජාත්‍යන්තර මූල්‍ය අරන්තුල ලියුමක් කරියා. ඕගොල්ලෝ ශ්‍රී ලංකාවට ණයක් දෙනවා නම් හොරකම් නතර කිරීමේ යාන්ත්‍රණයකුත් හදන්න කියලා. ඔන්න ලංකාව. බංග්ලාදේශයේ අගමැතිනිය කියනවා. බංග්ලාදේශයට නම් ලංකාවට වෙච්ච දේ වෙන්න දෙන්නේ නැහැ කියලා. කෙන්යාවේ පාර්ලිමේන්තුවේ කියනවා. මේ විදිහට කෙන්යාව ගියොත් ලංකාවට වෙච්ච ඉරණම වෙනවා කියලා. ඕල් ලංකාව. එංගලන්තේ මහා සමාවෙන් බංග්ලාදේශේ මහා බැංකුව ලංකාවත් එක්ක ගනුදෙනු කරන එක නතර කරා. ඔන්න ලෝකයේ අපේ රට කාන්තාවන්ට රැකවරණයක් නැති රටක්, ළමයින්ට රැකවරණයක් නැති රටක්, නීති විධාන ආධිපත්‍ය නැති රටක්, වංචනිකයන් නිදෙල්ලේ ඉන්න රටක්, ස්ත්‍රී දූෂකයන් එළියේ ඉන්න රටක්, මිනිමරුපුව එමෙතකන් දරන රටක්, මිනිස්සුකෙන් පගාගත්තු හාදු එමෙතකන් දරන රටක්, බැංකු කඩපුව ජනාධිපතිකන් දරන රටක්, චීන සමාගම් වලින් පගාගත්තු නේද? නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ඇමරිකාවේ පිටුවක වාර්තාවක් පළ වුණා. චීන සමාගම් 12 මිලියන 6.5ක් 12 මිලියන 6.5ක් මහින්දර පගා දීලා කියලා. පගා දීපු අය පගාගත්තු අය රට පාලනය කරන රට. ලෝකෙ මොකද්ද මේ රට ගැන හැදින්නේ? මත තබා ගන්න. ලෝකෙ ඉස්සර කළු රටක් මේක. තමුන්නාසලට ඒක දැනෙනවනේ. වැර වෙලාව තමුන්නාසලක දරුවේ යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යනවා නුවරේදී. මොකද කරන්නේ? මොකද කරන්නේ? බස් එකට නැගපු වෙලාවෙ ඉඳන් කෝල් දීලා නෝ. දැන් කොයි හරියෙද? ගියාද? කරදරයක් වුණාද? දැන් හෝටලේද? කෑවද? නිදා ගන්නද හදන්නේ?
ඇල්ල බලන්න ගියාද අහන්නේ ආය නැග දැන් කීයටද එන්නේ ආය කීයටද එන්නේ ටිකක් රැ වෙලා යනවා පාරට එන්නද නේද ගියපු ළමයට ට්‍රිප් එකක් නැහැ තාත්තගෙන් කෝල් එයි මොනව වෙයිද දන්නේ හැබැයි තමන්ගේ දරුවෝ එංගලන්තේ ඉගෙන ගන්නවා පේන්නවත් නැහැ ගියපු දවස්වල හැමදාම රැට කතා කරනවා සතියක් දෙකක් මාසයක් විතර එනකොට සතිය දෙපාරක් කතා කරනවා මාස දෙක තුනක් කරනකොට මාස දෙක පාර අම්මා යනවද බලන්න අම්මා යනවද මඟට ඇයි තමන්ට සහතිකයක් තියෙනවා දරුවට රිකවර් නැත් තියෙන බව ඉතින් අපේ රටේ රිකවර් නැක් නේ මේ රටගෙන අපි අහලා තියෙන මොකක්ද දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා රම් ගෙලබෙදි කන්‍යාවකට නිදාසයේ ගමන් කරන්න පුළුවන් රටක් තිබුණා එහෙමනේ අපි හැමදාම අපිට ඉතිහාසය කියන්නේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා රන් ගෙලබෙදි කන්‍යාවකට දෙවුදර තුඩු ඉඳන් පේදුරු තුඩුවට යන්න නේද පයින් කොච්චර දුරක් යන්න ඕනද කොච්චර කාලයක් යනවා ඒ හැම කාලෙමට ආරක්ෂාව ලැබුණා හැද හද මාධ්‍යවල අද සමීක්ෂණ වාර්තා වෙන්නේ කොහොමද ලංකාවේ පොදු ප්‍රවාහනේ පාවිච්චි කරන දුම්රිය බස් රථය වැනි පොදු ප්‍රවාහනේ පාවිච්චි කරන කාන්තාවන්ගෙන් 75 බස් රියේදී හෝ දුම්රියේදී එකවරක් හෝ ලිංගික අඩත්තේටම ලක් වෙලා තියෙනවා ඔන්න ලෝකේ ශ්‍රී ලංකාව ගැන වාර්තාව. දැක්කනේ අපේ ක්‍රිකට් ක්‍රීඩකී. රට නියෝජනය කළා ක්‍රිකට් ගහන්න යනවා. මොකද්ද වෙන්නේ? මම කියන්නේ ආ පෞද්ගලික සිතගි කොයි වෙලාවෙ කරගත්තත් අපිට කමක් නැහැ. හැබැයි මේ වෙලාවේ ආ රට නියෝජනය කරලා ගියේ. මොකද්ද රටේ කළු කීර්ති? පොදු රාජ්‍ය මණ්ඩල වලට ගියා අපේ ක්‍රීඩකී. මොකද වුනේ? පොදු රාජ්‍ය මණ්ඩලයට ගිහපු ක්‍රීඩක 10 දෙනෙක් විතර රටින් පැන්නා. මම හිතන දුවන්න පුළුවන් අය උසපණින්න පුළුවන් අය ජාතික සූර්යය. अबे जात का सूर्य कल्पना करना लंका वाले नोट वाला होंडा यही पानी में क्यों पैन ना तो आप इतना वीसा ले बिन्ने कोई वत्र रटा कर सूर ने गन ने मंदा ने लोके ताव को ताव मोना रटा कवा देखा लने अडमाने तो मंकी अन्य बोट ट्वीन नंगे इन्ने पाकला देनी में नवेद लंका भी हिमत पे नो बोट ट्वीन नंगे किसी विदेश आयोजक के किन्ने किसी संचार को व्यापार दून कर राजतांत्रिक सबत्ता मेक कलु राज्य अन्न मेरट गुड़न गणना जात्यंत्र इसरहतिन में कलु रट अपि पिरिसुदु रट बवट बेबेलन रट बवट मेरा राज्य अपि पत करनवा इंडियन सागरे सबे मुतु एटय नेदे मेक आद मुकद वेला तीन्नी नेदे मेक इंडियन सागरे मुतु एटय හැබ ලෝක ඉස්සරහා මේක පෙන්නේ ඉන්දියන් සාගරේ හොඳ නෑ රටින් ද කියන්නේ අන්නේ ප්‍රතිරූපේ වෙනස් කරන්න ලෝකේ ඒකට මොකද්ද තියෙන්න ඕන නීතියක් විනයක් තියෙන රටක් ආර්ථික සමෘද්ධත්වයේ තියෙන රටක් කාන්තාවට රකවරණ තියෙන රටක් දරුවන්ට රකවරණ තියෙන රටක් ණය ගත්තොත් ගෙවන රටක් ණය ගත්තම ගෙවන්නේ නැති රටක් පොලුකාරෙක් අපි කවුද මේ රට පිළිගන්නේ ලෝකේ අන්න මේ රට ගොඩනගන යලි මෙරටේ ප්‍රතිරූපය අපි සාර්ථක ප්‍රතිරූපයක් බවට පරිවර්තනය කරනවා. ඒක තමයි හතරවෙනි කරුණ. පස්වෙනි කරුණ මේ අරුබුදෙන් ගොඩ එන්න. මේ අරුබුදෙන් ගොඩ එන්න නම් පස්වෙනි කරුණ ජනතාව විසින් ජනවරමකින් ආණ්ඩුවක් හදා ගන්න ඕනේ. දැන් මේක ජනවරමෙන් හදපු ආණ්ඩුවක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ ටෙම්පරරි ජනාධිපති. පාර්ලිමේන්තුවට එන්න බැරි වෙච්ච කෙනා. සමහරවිට නගර සභාවල දිනන්න බැරි කෙනා. එයා රටේ ජනාධිපති. මේ පාලනයේට जनाधिपति जनता जनाधिपति जनवरमात्मेंट जनवरमात्मे ඒනම් මොකද කරන්න මේ රට හදන්න නම් ජනතාවගේ කැමැත්තෙන් ආණ්ඩුව හදා ගන්න ඕන රටේ ක්‍රයිසිස් එකක් තියෙනවා අර්බුදයක් තියෙනවා රටේ අර්බුදයක් තිබෙන වෙලාවක ජනතාවගේ කැමැත්තෙන් ඒ රට හදා ගන්න නම් ජනතාවගේ කැමැත්තෙන් ආණ්ඩුව හදා ගන්න ඕන අන්නේ අලුතෙන් එන ආණ්ඩුවට ජනතාව කාලයක් දෙනවා මේගොල්ලෝ හොරකම් කරපු නිසා නෙවෙයි මේ අර්බුදය ආවේ අපි සහාය දෙන්න මේගොල්ලෝ ගත්ත වැරදි තීන්දුව නිසා නෙවෙයි මේ අරුබුදය ආවේ ජනතාව සහාය දෙයි
මේගොල්ලෝ මේ කඩාවැටීමට වග කියන්න ඕනේ නේ. ඒ නිසා අපිත් එකතු වෙන්න මේ රට හදන්න. එහෙම වෙන්නේ නැද්ද? ඒ නිසා ජනතාවගේ කැමැත්ත නව ආණ්ඩුව හදන්න ඕන. හැබැයි නව ආණ්ඩුව මොකද වෙන්න ඕන? අර වෙනස තියෙන ආණ්ඩුව. මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන. මේ හොරකම් සංස්කෘතිය වෙනස් කරන්න ඕන. මේ රාජ්‍ය සේවය වෙනස් කරන්න ඕන. මේ විදේශීය ලෝකයේ ඇතුලේ අපේ රටේ ප්‍රතිරූපය වෙනස් කරන්න ඕන. ඒ කරන්න පුළුවන් කාටද? ඒ කරන්න පුළුවන් නේ ජාතික ජන බලවේගයට විතරයි අපි කවුරුත් ගන්න. වෙන කාටවත් ඒ කරන්න බෑ. මම දැක්ක මේ දවස්වල නේද සජිත් ප්‍රේමදාසත් කියනවා එයා ආපහු වංචනිකයට දඬුවම් දෙනවා. පස්ස බලනකොට රාජිත් සේනාරත්න අන්න නඩුව තියෙන මෝදර 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 දීවර වරාය. රජයේ තක්සේරුව මාසෙට 175,000යි. රාජිත් දුන්නේ රුපියල් 25,000ට. අවුරුදු 25කට මාස 300කට. එක මාසික පාඩුව ලක්ෂ 1,500යි. මාස 300 පාඩුව ලක්ෂ 450යි. අන්න නඩුව අධිකරණේ. හරිද? තව දවස් දෙකක් බලන්නකො. රාජිත් ඉන්නේ මේ පැත්තේද මේ පැත්තේද කියලා. තව දවස් දෙකක් බලන්න. මොකද වෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ මම කිව්වනේ අර විජිත මොන සුවිසගෙන අනේ මම මිනිහගෙන කියන්න හිතුවෙත් නැහැ. මං සලකුණට ගියපු වෙලාවේ එයා ගැන අර සලකුණ කියන ප්‍රෝග්‍රෑම් එකට ගියපු වෙලාවේ එයා ගැන දැම්මා එයා මට මං ගැන කියපු එකක් කිව්වා. මම කිව්වා කියපු කරුණට කලින් කියපු කෙනා ගැන බලන්න ඕන කියලා. ඒක වැදගත්. බලලා මම කිව්වා එයා බැසිල් රාජපක්ෂ තීන්දුවක් ගත්ත පිටරටින් හරක් ගේන්න කොටසක් ගෙනාව බැසිල් ඉතුරු කොටස ගෙනාවේ හැරිසන් අර දෙමුහුන් ආණ්ඩුවේ ගෙනාවට පස්සේ හරකෙක් ලංකාවෙන් ගොඩ බානකොට කුමාරසිංහ මතකද නේද හරකෙක් ලංකාවෙන් ගොඩ බාන ලක්ෂ 4,000,000ක් වුණා ලේසි නෑ හරක මට මතක ඔය හරක් නේද හරක් නැවෙන් ගොඩ බානකොට බැසිල් රාජපක්ෂ අප්පුඩි ගගා පිළිගත්තේ හරක් ටික හරිද ඊට පස්සේ හරකෙක් ලක්ෂ 4,000,000යි වියදම ගියා ඊට පස්සේ ආණ්ඩුව තීරණය කළා කුමාර මහත්තයා පිටේ මන්ද ඒ වෙලාවේ අධ්‍යක්ෂ ජනරාල හිටියේ නේද ඒ නිසා රිතයි වුණා නේ අන්න ඒ නිසා තමයි ඉල්ලලා අයින් වුණේ කුමාර මහත්මයා ඒකට අහුල් වෙන්නේ නැහැ කියලා එහෙම මිනිස්සු මේක කියන්නේ ඒ වෙලාවේ පස්වම් පදේ පාර්ලිමේන්තුව වැඩ කරේ හරිද ලක්ෂ 4,000,000 හරකා දැන් තීන්දුව කරා මේ ලක්ෂ 4,000,000 හරකා ගොවියන්ට දරා ගන්න බෑ ලක්ෂ 2කට දෙමු ආණ්ඩුව ලක්ෂ 2,000,000ක් දරාගමු කියලා බලනකොට ඒ හරක්ගෙන් 50ක් අරන් විජිත මුණු සොවිසා. එතකොට 2,000,000 ගන්නේ 50ට නේද ලක්ෂ 125ට. මම ඕකේ දා කිව්වා. කිව්වට පස්සේ මිනිහා මගේ ලපයක් තියෙනවා. පව් හරිද? මොකද්ද මේ වෙලා තියෙන්නේ? අර මම කියන්නේ. නිසා ඒගොල්ලන්ට පුළුවන් මේ දූෂිතෙන් දඬුවම් දෙන්න. කිරියල්ල තියාගෙන, හැරිසන් තියාගෙන දූෂිතෙන් දඬුවම් දෙන්න. මේ වේදිකාව. ඔයාල දකින්න නැති විසිදල ආචාර්යවරු නැගිටිර ආඥාපති හැටියට කටයුතු කරපු මේ ජෙනරල් අරුණ ජයසේකර මේ වේදිකාවේ ඉන්නේ අපේ ලුතුනල් මහත්තයා කෙනා වේදිකාවේ අපේ නීතිච්ච මහතුරු ඉන්න මේ වේදිකාවේ දීර්ඝ කාල දේශපාලන ක්‍රියාකාරී හිටපු අරුණ පරාගොඩ මේ හෝමාගම් ප්‍රාදේශීය සභාවේ වංචා දූෂණ සිද්ධ වෙනකොට ජනතාවට අසීමිත බදු පරවන පටවනකොට ඒවට විරුද්ධව හඬනක පොය දේශපාලන ක්‍රියාකාරී අපේ සහෝදරවරු සහෝදරියන් එහෙම ආයත විතරයි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න පුළුවන්. තමන්ට යමක් උපයා ගැනීම වෙනුවෙන් දේශපාලන තෝරගත්ත මිනිස්සු නෙවෙයි. තමන්ට පෞද්ගලික යමක් ලබා ගැනීම වෙනුවෙන් දේශපාලන තෝරගත්ත මිනිස්සු නෙවෙයි. දීර්ඝ කාලයක් මේ දේශපාලන කරනවා. අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරු නීතිඥවරු විශාල පිරිසක් මේ වේදිකාවට එකතු වෙලා ඉන්නවා. අපේ සහෝදරයා කිව්වා අද විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගෙන් බහුතර ප්‍රමාණයක් ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙමින් තිබෙනවා. අද නීතිච කණ්ඩායම තුළ විශාල වැඩකොටසක් රැමින් තිබෙනවා. අද විශාල නීතිවේදින් කණ්ඩායමක් අපේ රට පුරා ගොඩනගමින් තිබෙනවා. අපේ හේමක සේන නායක මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මේ කොළඹ දිස්ත්‍රික්ක අපේ නීති සංගමයේ ගොඩනගා අපේ සුසන්ත සහෝදරලා මෙදිහත් වෙලා. අපි අපේ රටේ මිනින්දවරුන්ගේ එකතු අපි ගොඩනගා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මතක තබා ගන්න. අපේ රට බාරගත්තාම ප්‍රධාන තැන් ටිකක් තියෙන ඉස්සෙල්ලම වෙනස් කරන්න ඕන. මොකද රේගුව දේශියාද සුරාබදු ඉමිග්‍රේෂන් ආගමන විගමන දෙපාර්තමේන්තුව මේක තමයි ලංකාවේ ආර්ථික උල්පත්තික ධනෙ මුදල් එන තැන් ටික අපි අද රේගුවේ කණ්ඩායමක සාකච්ඡා කරලා තිබෙනවා ඔවුන් අපිට එකඟතාවය පළ කරලා තිබෙනවා බාරගන්න සහෝදරයා රේගුවේ ඇතුළේ අපි වැඩේ කරන්නම්
දැනට අපිට එන්නේ රුපියල් ට්‍රිලියනයයි ඒක දෙකක් කරලා දෙන්නම් කිව්ව අවුරුදු දෙක තුනක් යනකොට අන්න වැඩි ඒව මිනිස්සුත් එක්ක වැඩ කරන්නේ දේශීය ආදායම් පද දෙපාර්තමේන්තුවේ ඒක කරන්න ඕන ප්‍රතිසංස්කරණ පිළිබඳ අපි වැඩපිළිවෙල හදලා තිබෙන්නේ ඒකේ නිවිද්වතුන් ඒක දැනට වැඩ කරන කණ්ඩායම් අපිට ඒක සාකච්ඡා කරනවා වැඩපිළිවෙල හදනවා ඒගොල්ල ලෑස්ති දේශීය ආදායම් පද දෙපාර්තමේන්තුවේ ආදායම් වැඩි කරලා දෙන්න ඉමිග්‍රේෂන් එකත් එහෙමයි නේද ආගමන විගමන දෙපාර්තමේන්තුවත් එහෙමයි සුරාබද්ද දෙපාර්තමේන්තුවත් එහෙමයි ඊළඟ තව වැඩගත් තැන් ටිකක් තියෙනවා විදුලි බල මණ්ඩලය වරාය ජල සම්පත් මණ්ඩලය තෙල් සංස්ථාව ප්‍රවාහනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය චුටි දවසක් පොඩි කාලයක් තිබ්බාවයි මොකද කියන්නේ පොඩක් තිබ්බාවයි කො හැබැයි ප්‍රධාන මරමස්ථාන නමයක් අපිට උරන් තියෙනවා රේගුව දේශීය ආදායම් ඉමිග්‍රේෂන් සුරාබද්ද දෙපාර්තමේන්තුව වරාය විදුලි බල මණ්ඩලය පෙට්‍රෝලියම් එක ප්‍රවාහනය සහ නේද වරාය විදුලි බල පෙට්‍රෝලියම් ප්‍රවාහනය සහ ජල සම්පත් මණ්ඩලය මෙන්න මේ ටික අපි රටේ ධනය සහ මහජනයාගේ උපරිම සේවාව වන්දින තැන් මේ ටික අපි ආරම්භයේදීම ගොඩනගනවා හරිද රටේ ප්‍රධානීන්ට පැවරෙන ඒවා දිහා බලන්න එහෙම නැත්නම් මේ හල්දුම් මුල්ලේ ඉස්කෝලේ පිට්ටනියට ගිහිල්ලා මේ පිට්ටනියක් තියනවද කියලා අහන්න අපිට වැඩක් නේ ජනාධිපතිතුරු එහෙ යන්න ඕනද රටේ නායකයෝ ඒවට යන්න ඕනද ඒවට යනවා නිලධාරීන් ඉතින් අපේ රටේ ජනාධිපති සියඹල නේද කවුද රනිල් වික්‍රමසිංහ අම්පාරේ සියඹල ආණ්ඩුවට ගිහලා කොටයක් උඩ වාඩි වෙලා ළමයිගෙන් අහනවා මොනවද ප්‍රශ්න මොන නායකයෝද අනේ ඒවා මීඩියා ගෝඨාභය රාජපක්ෂ මතකද කුසිකර්ම දෙපාර්තමේන්තුවේ නේද බඩිරිඟු වලට සේනා දලබුව ආපුවාම ඒකට ප්‍රතිකාර කරන්න ඕනේවා විශේෂඥවරු උනේ ඉපලඳ පරීක්ෂණ කළා වාර්තාවක් දෙන්න ඒ වාර්තාව ක්‍රියාත්මක කරන එක තමයි ජනාධිපතිවරයාගේ වැඩේ නේද ඊට පස්සේ මොකද කියන්නේ ගෝඨාභයන බඩිරිඟු වල දලබුව බලන්න ගිහිල්ලා අහනවා නේද කොතරින්ද කණ්ඩ පටන් ගන්න කියලා අහනවා ගොවියා කියනවා ගෙදරින් ගෙනලා කන්නේ කියලා මොනවද මේ හරි මෙහෙමද රටක් පාලනය කරන්නේ මේවා මාධ්‍ය සම්දර්ශන මොකද කරන්නේ සේනා දලබුව අරපු දේ ආපුවම කුසි විද්‍යාඥයන් කඳවන්න ඕන වහාම යන්න ගොවිවීම පරීක්ෂා කරන්න අවශ්‍ය උපදෙස් ටික දෙන්න අවශ්‍ය කාර්යයට සටහන් කරලා දෙන්න ජනාධිපතිවරු මැදිහත් වෙන ඕනේ වැඩේ කරලා දෙන්න ඔච්චරයි රටක් පාලනය කරනවා කියන්නේ එහෙම හැබැයි ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වැඩිපුර අනුරාධපුරගේ බඩිරිඟු වගාව බලන්න නෙවෙයි ඥානක හරි ඒක තමයි ඇත්ත හරිද ඒක එක එක සතිය එක කැමිති ගොල්ලෑවේ ඊළඟ සතිය එප්පාවල තව සතියක රෝපතහනේ කට්ටිය හිතන මේ ඊළඟ දවසේ ශ්‍රීමා බෝධි වහන්සින් ගාව ඊට පස්සේ රුවන්වැලි සෑය ගාව කට්ටිය බලනවා ඒ අනුරාධපුරේට මාර ලව් එකක් නේද ඊට කියලා වෙන ලව් එකක් හරිද මං කියන්නේ මෙහෙම නායකත්වයක රටක් හදන්න පුළුවන්ද ඒ නිසා අපි ඔක්කොම එකතු වෙමු මේ රට ගොඩනගන්න පුළුවන් රටක් ඊයේ මම හම්බන්තොට ගිහින් වෙලාවේ එයා ඉංජිනේරු වෙ එයාම පටන් ගත්ත ව්‍යවසායක කැටිර ව්‍යවසාය හතරක් ප්‍රධාන සම කර්මාන්ත ප්‍රධාන ආයතන හතරක් එයා මේ වෙනවා එයා මට කිව්වේ සහෝදරයා බිරිඳයි මමයි රට දාලා යන්න හිතන් ඉන්නේ කැනඩාවට කිව්වා මේ විකුණලා අම්බලන්තොට නගරේ තාමත් තරුණ ව්‍යාපාරිකයන් හම්බුණා ඒගොල්ලෝ කිව්වා මට ඉස්සර සහෝදරයා වැණීමක් රුපියල් 300යි දැන් 1300කින් මිනිස්සු ගන්න නැහැ කිව්වා ඉස්සර ඒගොල්ලෝ ආපුවම කලිසමක් ගන්න ආපුවම කලිසමක් ගන්නවා ෂර්ට් එකක් ගන්නවා බැනීමකුත් ගන්නවා යට ඇඳුම්කුත් ගන්නවා දැන් ගන්නේ සහෝදරයා යටේව මොනෝ වුණත් කමක් නැහැ උඩේව විතරක් දෙන්න කියලා මම ඇත්තම කියන්නේ හරිද ඒගොල්ලෝ කියන ව්‍යාපාර කරගෙන යන්න බෑ කියලා ඒ නිසා මමද මේ දවස්වල කරන්නේ පඩි දෙන්නත් ඕන ඒගොල්ලන්ට මං ඉතින් කොහෙන් හරි වාහනයක් අරන් එහෙට මෙහෙට විකුණන පොඩි ඩීල් එකක් දාන එක තමයි මේ දවස්වල වැඩි කිව්වා එපා වෙලා තියෙන කිව්වා දාලා යනවා කිව්වා ඒ නිසා හැම කෙනෙක්ගේම අහුවොත් දැනුම තියෙන හැකියාව තියෙන කෙනෙක්ගෙන් අහුවොත් එයා කියන සහෝදර අපි යන්න ඉන්නේ ව්‍යාපාරින් ඇහුවත් කියන සෝදරප් මේ රට දාලා යන්නේ මම කියන්නේ කිසි කෙනෙකුට යන්න දෙන්නේ යන්න එපා ඕගොල්ලෝ කොහේ රටේ ගියත් එංගලන්තෙට ගියොත් ඕගොල්ලෝ ඉංග්‍රීසි කාරෙක් වෙන්නේ ඕස්ට්‍රේලියාවට ගියා කියලා ඕගොල්ලෝ ඇමරිකා කාරෙක් වෙන්නේ නේද ඕස්ට්‍රේලියාවට ගියා කියලා සමහර ඇමරිකාවට ගියා කියලා ඇමරිකන් කාරෙක් වෙන්නේ එංගලන්තෙට ගියා කියලා ඉංග්‍රීසි කාරෙක් වෙන්නේ ඕස්ට්‍රේලියාවට ගියා කියලා ඔසී කෙනෙක් වෙන්නේ ඒ කොයි රටට ගියත් අපි දෙවෙනි පන්තියේ පුරවැසියෝ අපේ හැම පාට මතත බගත් දරුවයි දරුවෝ දෙන්නයි බිරිඳයි ස්වාමියයි පොඩි කුටුම්බයකට හිර වෙනවා
සමාජ සබඳකන්නේ මිනිස්සු කියන්නේ ගයක් අස්සේ දරුවොත් එක ජීවත් වෙන එක විතරක් නෙමෙයි අපිට ඥාතීන් තියෙනවා අපිට යාළුවෝ ඉන්නවා අපි පාට එකක් දාන අපි සින්දුවක් කියනවා අපි එළියට ගිහලා කෑම වේලක් කරනවා අපි දරුවොත් තරගන ඥාතීන් එක විනෝද ගමනක් කරනවා මලගෙදරක් තියෙනවා මලගෙදර අපි එකට එකතු වෙලා සතුට සාමිචිය දෙනවා අපි යාළුවන් එක්ක ඉන්නවා මිනිස්සු කියන්නේ සමාජ සත්වයේ හැබැයි විදේශගත වෙනවා කියලා කියන්නේ මුළු සමාජ බැඳීම් අයින් කරලා ගලවලා කාමරයකට නෝනායි මහත්යයි දරුවෝ දෙන්නේ ඕකයි ජීවිතේ එනිසා මේ ඒ අන හැම රටකම කියනවා අපි ගියපුවම මට මාළදිවින හම්බුයි සහෝදරගේ සහෝදරයා මේ රටේ මොකවත් නැහැ කිව්වා වතුරක් පිට රටින් ගේන්නේ අඹ ටික පිට රටින් ගේන්නේ ඒ කියන්නේ කිසි දෙයක් නැහැ මතක තබා ගන්න මූඳක් තියෙනවා ඒකේ මාළු ඉන්නවා දූපත් ටිකක් තියෙනවා සංචාරක ව්‍යාපාරින් ඔච්චරයි ඒගොල්ලෝ කියන සහෝදරයා අපේ නේද මේ රටත් එක්ක බලනකොට අපේ රට මොනතරම් වාසනාවන්ත රටක්ද ඒත් අපිට මේ හැවිලා සිද්ධ වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ යටතේ වැඩ කරන්න මොකද්ද එදම මේක ඉතාමත් වාසනාවන්ත රටක් ස්වභාවික සම්පත්තියෙන් රටක් බෞද්ධ ආගම Hindu ධර්මය ඉස්ලාම් ධර්මය කතෝලික ධර්මයෙන් පෝෂණය වෙච්ච සමාජයක් තියෙන රටක් එකිනෙක අතර ලිංගගතකම බැඳීම තිබෙන රටක් කොවිඩ් වසංගතේ වෙලාවේ ගමේ ඉන්න නැති බෙරකෙනා බලා ගන්න බැඳියත් වෙච්ච රටක් පුරවැසියන් එකතු වෙලා ස්පිරිතාල හදලා දීපු රටක් පුරවැසියන් එකතු වෙලා මාක්ස් හදලා දීපු රටක් මේ මාක්ස් හදලා දුන්නනේ එහෙම අනේකාගේ දුක වේදනාව ගැන දැනෙන මිනිස්සු ඉන්න රටක් ස්වභාවික සම්පත්තියෙන් රටක් රට වගේ අටගුණයක මහමුදක් තියෙන රටක් ඉතාමත් හොඳ මනරම් වෙරළ තීරයක් තියෙන රටක් එප්පාවල පොස්ෆේට් නිදි පුල්මුඩේ කණජ වල නිදි ඔක්කම් පිටේ ඇලහැර රත්නපුර මැණික් නිදි නේද මිනිරන් සම්පත හුණුගල් සම්පත විශාල සම්පත් තියෙන රටක් ඉතාමත් හොඳ දේශගුණික කලාප තියෙන රටක් දියාලි තිබෙන රටක් අවුරුදු 2500ක ඉතිහාසය විසින් හදන ලද නටබුන් ඉතිහාසය අධ්‍යයනය කරනකොට ඉතිහාසය අධ්‍යයනය කරන්න පුළුවන් රටක් විවිධ ජෛව විවිධත්වයෙන් තියෙන රටක් විවිධ සාක වර්ග තිබෙන විවිධ සත්තු වර්ග ඉන්න රටක් ඉතාමත් ලෝකේ ඉතාමත් හොඳ රටක් හැබැයි මොකද වෙලා තිබෙන්නේ මේ පාලක කණ්ඩායම මේ රට අද අත්තරලා යන තැනට අපේ පුරවැසියන්ට ජීවත් වෙන්න බැරි තැනකට පත් කරලා තිබෙනවා ස්වභාවික ව්‍යසනයක්ද ගම් වතුරක්ද කුණාටුවක්ද මේ කිසිවක් නෙවෙයි මේ පාලකයන් විසින් හිතාමතා ඇති කර ප්‍රශ්නය ඇත්තටම අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරු කවදා හරි පරීක්ෂණයක් කරන්න ඕන මේ තරම් ව්‍යසනයක් මුන් කරේ කොහොමද කියලා ඒ කියන්නේ මේ වගේ රටකට මේ තරම් ව්‍යසනයක් ඇති කරේ කොහොමද හොයන්න ඕන වැඩ මට නම් හිතෙනවා වෙලාවක මේගොල්ලෝ අවුරුදු 10ක් රටේ ආණ්ඩු තිබ්බේ නැත්තම් ඊට වඩා හොඳයි කියලා ආණ්ඩුවක් තිබ්බේ නැත්නම් ඊට වඩා හොඳ වෙයි මේගොල්ලෝ සැලසුම් කරේ ගොඩනගන්න නැමේ විනාශ කරන්න ඒගොල්ලන්ගේ මෙදියත් වීම තිබුණේ ගොඩනගන්න නැමේ විනාශ කරන්න ඒ නිසාද ලෝකයේ අසරණම රටක් බවට පත් කරලා තිබෙනවා බංග්ලාදේශ මොකද කිව්වේ අපි ගිය අප්‍රේල් මාසේ ණයක් ගත්තා 12 මිලියන 250ක මාස 6කින් ගෙවන්න කිව්වා 10 වෙනි මාසෙ ගෙවන්න බැරි වුණා බංග්ලාදේශ කිව්වා එහෙනම් පොලිය වැඩි කරනවා කිව්වා මාස 6ක් කල් දෙන්න කිව්වා ආයේ අප්‍රේල් මාසෙ දක්වා කල් දුන්නා අප්‍රේල් මාසෙත් ගෙව ගන්න බැරි වුණා ඊට පස්සේ කිව්වා රයිට් තව මාස 6ක් දීර්ඝ කරන්න පොලිය වැඩි කරන්න කිව්වා දැන් මේ අවුරුද්ද 10 වෙනි මාසෙ ගෙවන්න උනා එංගලන්තයේ අගමැතිලිය කිව්වා ආයේ නම් දවසක්වත් දීර්ඝ කරන්නේ නියමිත පරිදි අපිට නැහැ කිව්වා ඔන්න රට 1971 හැදිච්ච රට නේද 71 පාකිස්තානයේ දුක් නේද ඊට පස්සේ 71 හැදිච්ච රටක් මේන්නේ බංග්ලාදේශේ 47 පාකිස්තාන නේද 71 හැදිච්ච රටක් වැඩි දීර්ඝ ඉතිහාසයක් තියෙන රටක් නෙවෙයි අත මොකද්ද වෙලා තිබෙන්නේ අපේ රට කර්මාන්ත ගලවගෙන යන බංග්ලාදේශෙට අපේ රට කර්මාන්ත ගලවගෙන යන වියට්නාමයට සියල්ල විනාශ වෙලා තිබෙන රටක් මේ පාලකයන් එකතු වෙලා අපේ රට විනාශ කරා දැන් අපි ඔක්කොම එකතු වෙලා මේ විනාශ කරලා දරට ගොඩනගමු ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගය අපේ රටේ ශක්තිමත්ම දේශපාලන ව්‍යාපාරය බවට පත් කරගමු ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙමු වැඩ කරමු ඉදිරියට යමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා භූමි ස්තුති හැම දිනටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා